वाले सुत्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्तं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स ओ नुहासो किमानन्दो निच्चं प्रज्वलिते सतिं अंधकारेण ओनद्धा प्रदीपं गविष्यति। එතකොට භාග්‍යවතුන් වහන්සේ දේවරම් මෙහෙරේ වැඩවාසය කරන වෙලාවේ විසාකා මහා උපාසිකාව පිංගතුන් අහලා තියෙනවානේ හත් අවුරුදු සමයේදීම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ප්‍රථම සංයෝජන බැමි දුරු කරලා සෝවාන් මාර්ගඥානෙන් ඵලඥානෙන් තථාගතයන් වහන්සේ දැක්ක විසාකා මහා උපාසිකාව. ඉතින් එතුමියගේ යාළුවෝ ඉන්නවා, යාළු මිත්‍රයෝ. දවසක් යාළු උපාසිකාව නේ, යාළු සිටු දියණියලා පිරිසක් එකතු වෙලා බුදුරජාණන් වහන්සේ බෑ දකින්න ඇවිල්ලා තියෙනවා. හැබැයි මේගොල්ලෝ අතරමඟදී කොහොම හරි මේ ඒ කාලේ ඉතින් මේ මොනවද මේ තියෙනවා නේද, අද වගේම වයින් නොඑක් විදිය ඔය මත් වෙන දේවල් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඇවිල්ලා තියෙන්නේ. රාබීලා කියලා කියන්නේ ඇවිල්ලා මත් වෙලා ඉතින් දැන් අර දසභා මණ්ඩපේ භාග්‍යවතුන් වහන්සේ වඩිනකොට භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මේගොල්ලෝ hina වෙනවා, අත්පොල සන්දෙනවා. එකම නාඩගම ඉතින් විසාකා මහා උපාසිකාවලත් කර කියා ගන්න දෙයක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ අරගොල්ලන්ට ප්‍රකාශ කරනවා, කෝනු හාසෝ කිමානන්දෝ නිච්චං පජ්ජලිතේ සතින් අන්ධකාරේන ඕනද්ද ප්‍රදීපන්න ගවෙස්සිත. කුමන සතුටක්ද, කුමන සිනාවක්ද මේ එකොළොස් ගින්නකින් දැවෙමින් රාග දේශ මෝහ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන මෙන්න මේ උපායාස කියන මෙන්න මේ එකොළොස් ගින්නකින් දැවෙමින් කුමන සිනාද, කුමන කතාද, කුමන මේ මේ සතුටු වීමද, අන්ධකාරේ නෝනද්දා ප්‍රදීපන්න ගවිෂ්‍යත අඳුර දුරු කරලා පහන පත්තු කරන්නේ නැත්තේ ඇයි? මොන පහනද? ප්‍රඥාව නැමැති පහන ඔබ තුල දල්වා ගන්න නොගන්න නැත්තේ ඇයි? අඳුර දුරු කරලා, අවිද්‍ය අන්ධකාරය දුරු කරලා ප්‍රඥාව නැමැති පහන දල්වා ගන්න නැත්තේ ඇයි කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. එහෙම දල්වා ගන්න කියනවා. එතකොට ඉතින් අරගොල්ලන්ට සිහිය ඇති වෙලා බණ අහලා තියෙනවා. ඉතින් එදත් එහෙමයි ඉඳලා තියෙනවා. බුදුහාමුදුරුවෝ ඉදිරියේ තාය මොනවද? අදත් තථාගත ඉදිරියේ තමයි මේ බොහෝ දුරට මේ සිත අඳුරට පත් වෙලා රැවටිලා මේ කදී හෙවීම් බැලීම් දැකීම් විඳීම් වලට ආස්වාද කරමින් යන්නේ. මොකද ඉදිරියේම ඉන්නේ තථාගත, හෙලිදරව්වෙම පවතින්නේ. තථාගත කියේ මොකද? අසංකත ධාතුව. ඇති ඇටි ඇති ඇටි ද්‍රව්‍ය නෙවෙයිනේ, ඇති ඇටි ද්‍රව්‍ය නෙවෙයි මේ ඇසකරණාසයේ දිව ශරීරයේ කියන පහ සහ හිතට පහළ වෙන අරමුණු පහළ වෙන තැන සහිත මේ පංච උපාදානස්කන්ධයම සංකතයි, සංකත දේවල්.
යන්නේ හටගෙන නැසෙන අන් පරිද්දකට පෙරෙන ස්වභාවය. එතකොට නූපන් නොහටගත් නොකරන ලද්ද ස්වභාවයක් අසංකතයි කියන්නේ. හටගන්නෙත් නැහැ, උපදින්නෙත් නැහැ, කතෘත්වෙකුත් නැහැ. එවැනි අසංකත අසීමිත බවක් දැකපු එකටයි බුදුහාමුදුරුව දකින්නයි කියන්නේ. කවුද පරමම බුදුහාමුදුරුව දැක්කේ? සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ. කොහෙදිද? ඇසත වෘක්ෂය පාමුල වාඩි වෙලා හැන්දෑ යාමේදීම සමර්ෂණ ඥානයෙන් පටන් ගත්තා. උදේ වැය භංග බයිතුපට්ඨාන ආදීන ආදී වශයෙන් නවමා විදර්ශනා ඥානයන් පහළ එළි වෙනකොට සත්වපද්‍ය දෘෂ්ටියක් ගන්නට නෑ. හේතු ප්‍රත්‍යයන්ගේ හටගන්න නැසෙන ධර්මතාවයක්, පටිච්චසමුප්පන්න ධර්මයක් බව දැක්කා. ඒ දැකපු නිසා අසීමිත වූ අසංකත ධාතුව දැක්කා. ඒ අසංකත ධාතුව අසීමිත බව දැකපු එකටයි තථාගත දැක්කා කියන්නේ. එතකොට බුද්ධිය පාර ප්‍රාප්තියට පැමිණිලා. ඉතින් අපි එතකොට මොකද වෙන්නේ? ඒ දේ දැකපු ඒ උත්තමයා දිහා බලලා බුදුහාමුදුරුවෝ මේන් කියලා අපි බලනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේම වදාලා මේ දිරායන කුණපේ තුර බුදුන් දකින්න බෑ. වක්කලි මා දිරායන කුලපය තුලින් තොපට බුදුන් දකින්න බෑ. දෙසු ධර්මයේ බලව ධර්මයේ තුලින් තථාගත දකින්න කියලා. එතකොට අසංකත ධාතුව පිළිබඳව බය තැති ගැනීම ශෝක අසහන ලාභාලාභ නින්දා ප්‍රසන්න සිකී දුක සැපේ කියනවා ලෝක ධර්ම අටම දුරු වෙච්ච තැන අසංකත ධාතුව. ඒ දැකීම නොවන තාක්කල් අපි හැම එක්කෙනාම ඇවිලෙනවා. රාග දේශ මොහ ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාස. පායාස කියන එක කියන්නේ උහුල්ලනවා. උහුල්ලනවා. ඉතින් ඔය හිත හරි වෙහෙසටපත් වෙලා උහුල්ලමින් අඬමින් රාග දේශ මොහයන් පැටලිලා ජාතිය ජරා ව්‍යාධිය මරණය කියන ධර්මතාවයන්ට යටත්ව මේ ඇවිලෙනවා. ඒ ඇවිලෙමින් ඒ බව අපි දන්නේ නැහැ සිහිනුවනට. අර ප්‍රඥා කිරණේ මෝරලා නැති නිසා, මතු වෙලා නැති නිසා, ඒව දන්නේ නැති නිසා හිනා වෙනවා, සතුටු වෙනවා. මොනවද? ඇහැට යමක් හැප්පෙනකොට, කරණාසේ දිව්‍ය ශරීරය හැප්පෙනකොට ඒ හැප්පුණේ එක ද්‍රව්‍යයක් කියලා හිතලා. අනේ ඔහේ ද්‍රව්‍යයක් හැප්පුණේ නැහැ. ඇයි ප්‍රසාදය? එතට ආලෝක කිරණ වැටුණා. කොහේ ඉඳලාද? යම් වස්තුවකට පතිත වෙච්චා වූ ආලෝක කිරණ පෙරලා ඒ ආපහු ඇවිල්ලා ඒ කිරණ ඇහි තියෙනා වූ යම් විශේෂිත ස්ථානවල පතිත වුණා. ඉතින් මොකද ද්‍රව්‍යාවේ නැහැ. ඒ නිසා ඇති වුණ ඇහි හරියට කැඩපත තුලින් දකින්න ඡායාව වගේ ප්‍රතිබිම්බයක්. මෙන්න මේ ප්‍රතිබිම්බය අරබයා මොකද විඳින්න හඳුනන්න දැනගන්න ලෝභ මෝහ සංස්කරණය වෙන්න අපේ සිත තුල තිබුණා වූ යම් කෙලෙස් ධර්මයන් නිද්‍රෝපගත ක්ලේශ ධර්මයන් ඇවිස්සෙන්න පටන් ගත්තා. දහමේ දිගින රාග අනුසය, පටිඝ අනුසය, දිට්ඨි අනුසය, බවරාග අනුසය, අවිද්‍යා අනුසය, විචිකිච්ඡා අනුසය, මාන අනුසය ආදී වශයෙන් සත්ව දෑරුමු අනුසය ධර්මයන් නිද්‍රෝපගත ක්ලේශය මතුවෙන්න පටන් ගත්තා. ඒ ක්ලේශය මතුවලා සංග්‍රහ වෙන්නට කාරණයක් වුණා. මොකක්ද? අර ඇහැට හැපිච්චි වර්ණ සටහන නිසා ඇතිවෙච්ච ප්‍රතිබිම්බය. කනටත් ඔහොම තමයි. දිව ශරීරයේ නාසය කියන ප්‍රසාද වලටත් ගන්ධ රස ස්පර්ශ හැපෙනකොට අර විදියෙම කැඩපත තුනෙන් දකින්න ඡායාව වගේ ප්‍රතිබිම්බයේ ස්වභාවය ඇති වෙනවා. ඒ අරබයා මොකද වෙන්නේ? අර අනුශය ධර්මයන්ගේ සංග්‍රහ වෙලා එතන අපි යම් මානසික එමෙත සිතේ පවතිනා වූ වින්දනයකට බැඳි වෙනවා. මේ වින්දනයට කියනවා ආස්වාදය කියලා. ශෝබනස සුඛ වින්දනයකට බැඳි වෙනවා. මේ බැඳීම එසේ මෙසේ විදිහට බැඳිලා නෙමෙයි, දැඩි ලෙස බැඳිලා. මෙහෙම බැඳිලා තියෙනවද කියලා චුට්ටක් හරි හොයාගන්න පුළුවන් මේ ජීවිතයකදී විතරයි. මේ හතරකන් අරුව ඇතුව මනුෂ්‍යකමක් ලැබිච්ච වෙලාවක විතරයි. අර නිරිතීසම් ප්‍රේත අසුර කින සතර අපායකදී කොහේ හොයන්නද? සදිව්‍ය තලයකදී කොහේ හොයන්නද? ඒ වටම දැඩි ලෙස ඒකාග්‍ර වෙලා
ඒ සුඛාස්වාදයේ තුල යනවා සදිව්‍ය තලවල අර දුක්ඛමේ ස්වභාවයක දැඩි ලෙස භරිත වෙලා ක්‍රියා වෙනවා සතරපාවල මේක මිශ්‍රව හම්බෙන්නේ මෙතනදී මෙතනදීම තථාගත බුදුහිමියන් වහන්සේ ලෝපාලා දේශනා කරවල ධර්මයත් ශ්‍රවණය කරන්න ලැබුණොත් මෙතනදී පොඩි අදහසක් හිතට ගන්න පුළුවන් ඊට පස්සේ අවදි වෙලා බලන්න පුළුවන් අනේ එහෙමයි මේක බලන්න ඕන ඉතින් බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ තිකනිපාතේ තෙවන 50කේ පවතින සම්බෝධි වර්ගය කියලා සවැත් නුවරදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම්සේ සම්්‍යක් සම්බෝධියෙන් සම්බෝධියෙන් කැලම චතුස්සත්‍ය අවබෝධයෙන් නොකල බෝසත් වූ මට මෙබඳු සිතක් විය ලෝකේ ආස්වාදයේ කවරේය ආදීනමේ කවරේද නිස්සරණේ කවරේද මෙන්න මෙම සිත පහළ වුණා බුදු වෙන්න ඉස්සර බෝසත්ත්ව වයසේ බෝසත්ත්ව සමයේදී මහන්නේ ඒ මට තෙල සිත විය යම් මේකින් ලෝකේ යමක් නිසා සුඛය හා සෝමනස්සය උපදිනේද ලෝකයේ තුල යමක් නිසා සැපයි සතුට සෝමනස්ස ස්වභාවයයි සුඛයයි සෝමනස්ස ස්වභාවයයි උපදීද මේ ලෝකේ ආස්වාදයයි මේක තමයි ලෝකේ ආස්වාදය ද ලෝකේ කියනකොට මෙතනදී අපි දැන් තේරුම් ගන්න ඕන මොනවද මේ පංචස්කන්ධ ලෝකේ ඈ එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන හටගෙන නැසෙන ස්කන්ධයන්ගේ සමන්විත වූ මේ ලෝකයේ තුල ඇට රූප ආස්වාදය කන්නාසේ දිව ශරීරන ගන්ධ රස ස්පර්ශ ආස්වාද ලැබෙන එක තමයි සුඛ ආස්වාදේ සහ සෝමනස්සේ ලැබෙන එක තමයි මොකද්ද මේ ලෝකේ ආස්වාදය යම් මේකෙන් ලෝකය අනිත්‍ය වේද දුක්ඛ වේද විපරිණාම ධර්මයකට වේද මේ ලෝකේ ආදීනමයි ඉතින් ආස්වාදේ මොකද්ද සුඛ සෝමනස්ස කියන ස්වභාවයක් අත්විඳින එක ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වේද විපරිණාම වේද මේක තමයි ආදීනමයි යම් මේකෙන් ලෝකේ චන්දරාගයගේ විනාශයක් වේද චන්දරාගයගේ ප්‍රහාණයක් වේද මේ ලෝකයේ නිස්සරණය චන්දරාගය කියන එකේ තේරුම චන්ද කියන්නේ කැමැත්ත රාගය කියන්නේ බලවත් කැමැත්ත කාමරාගය කියන වචනේත් උකොට කතා කරනවා චන්දරාගය කියනවා ඡන්දේ කියන උඩ කැමැත්ත රාගය කියන එක කැමැත්තේ බලවත් බව එතන කැමැත්තයි ඒකට තියෙන බලවත්කමයි යම් විදියකින් සිතේ විනාශ වෙනවා නම් සිතේ ප්‍රහාණය වෙනවා නම් මේක තමයි ලෝකේ නිස්සරණය. තත්ත්වා තුනයි. එකක් මොකද්ද මේ ලෝකේ ආස්වාදය. සුඛ සෝමනස්ස වශයෙන් ආ පස්තරට ගැටෙන්නා වූ අරමුණු විශේෂයි පවතිනා වූ ආස්වාදය. දෙක ආදීනමේ කොහොමද? අනිත්‍ය වීමක් වේද දුක් වීමක් වේද විපරිණාම ධර්මයට පත්වෙන වීමක් වේද? මේ ලෝකේ ආදීනමේ යමකින් ලෝකයේ චන්දරාගයගේ විනාශයක් වේද චන්දරාගයගේ ප්‍රහාණයක් වේද මේ ලෝකයේ නිස්සරණය මහන්නේ මම යම්තාක්කල් මිසෙල් ලෝකයාගේ ආස්වාදයත් ආස්වාදයේ විසින් ආදීනවයත් ආදීනවේ විසින් නිස්සරණයත් නිස්සරණයේ විසින් පත්තු තත්තු පරිදි නොදැනින්ද මේ කාරණා මේ ආදීනවේ ආස්වාදේ නිස්සරණෙන් තත්ත්වපලේ නොදනේද මහණෙනි ඒතාක් මම දෙවියන් සහිත මහුන් සහිත බමුන් සහිත ලෝකේහි බාඩ බබුණන් අතරේ දෙව් මිනිසුන් අතරේ අනුත්තර වූ සම්්‍යක් සම්බෝධි අවබෝධ කෙලෙමි ප්‍රතිචාර නොකරමි ප්‍රතිචාරව දෙන්න පුළුවන් කමක් නැ මේ කාරණා ටික නොදගෙන තාක්ක මහණී යම් කාලයක මම මෙසේ ලෝකයාගේ ආස්වාදයත් ආස්වාදයේ විසින් ආදීනවයත් ආදීනවේ විසින් නිස්සරණයත් නිස්සරණයේ විසින් තත්තු පරිදි දනින්ද ඉසඳ මහණෙනි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකෙහි මහණ බඹුණන් සහිත
දෙවි මිනිසා හිත ප්‍රජාව මේ ලෝකයේහි අනුත්තරෝ සම්‍යක් සම්බෝධි අවබෝධ කළමයි තිරණ කරමි පිළින කරමි ප්‍රතිඥා දෙමි මාගේ චේතෝ විමුක්තිය නිශ්චල විය මේ අන්තිම ජාතියයි පුනර්භවයක් නැත ඥාන නැතයි කියන ඥාන දර්ශනය ද පහළ විය මහණනි මම ලෝකයේ ආස්වාද පරිශ්‍රණය කළෙමි බුදුරජාණන් වහන්සේ ආස්වාදයේ පිළිබඳව පරිශ්‍රණය කළා තිබෙනවා ලෝකේ යම් ආස්වාදයක් ඇද්ද ඒ අවබෝධ කළෙමි ලෝකේ යම් පමණ ආස්වාදයක් ඇද්ද මා විසින් තෙල ආස්වාදයේ ප්‍රඥායෙන් දක්නම් ප්‍රඥාවෙන් දක්නා ලදී මහණනි මම ලෝකේ ආදීනවේ පරිශ්‍රණය කළෙමි ලෝකේ යම් ආදීනවයක් ඇද්ද ඒ අවබෝධ කළෙමි ලෝකේ යම් පමණ ආදීනවයක් ඇද්ද මා විසින් තල ආදීනවේ ප්‍රඥාවෙන් දක්නා ලදී මහණනි මම ලෝකේ නිස්සරණේ පරිශ්‍රණය කළෙමි ලෝකේ යම් නිස්සරණයක් ඇද්ද ඒ අවබෝධ කළෙමි ලෝකේ යම් පමණ නිස්සරණේ ඇද්ද මා විසින් තල නිස්සරණේ ප්‍රඥාවෙන් දක්නා ලදී මහණනි මම යම් තාක්කල් ලෝකේ ආස්වාදයක් ආස්වාදයේ විසින් ආදීනවයක් ආදීනවේ විසින් නිස්සරණයක් නිස්සරණේ විසින් තත්ත්ව පරිදි නොදනින්ද මහණෙනි ඒතාකල්ම දෙවියන් සහිත මනුන් සහිත බමුණු සහිත ලෝකයේහි මහණ බමුණන් දෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි අනුත්තර සම්මා සම්බෝධිය කළෙමි තිරණ නොකරෙමි යම් කලක මා ලෝකයේහි ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් දකීද එසද මහණනි මම දෙවියන් මරුන් සහිත බමුණු සහිත ලෝකයේහි මහා අනුත්තරෝ සම්මා සම්බෝධිය අවබෝධ කළමේ තිරණ කරමි මාගේ චේතෝ විමුක්තිය නිශ්චල විය අන්තිම ජාතියයි පුනරාවයක් නැතේ එහෙම දර්ශනය පහළ වෙනවා මහණනි ඉතින් ලෝකයේහි ආස්වාදයක් නොම නොවී නම් සත්වය ලෝකයේ නොඇලෙති. ඔන්න ඊළඟට තියෙන අවස්ථාව. ලෝකයේ ආස්වාදයක් නැත්තම් සත්වය ලෝකෙට ඇලෙන්නේ නැහැ. මහණේ යම් කෙනෙකුන් යම් මේකින් ලෝකයේ ආස්වාදයක් ඇද්ද එහෙන් ලෝකයේ සත්වය ඇලෙති. එතකොට දැන් අපි මේ ලෝකයට ඇල්ලලා තියෙන ආස්වාදයක් ලෝකයේ තුරු තියෙන හින්දා ආස්වාදයක් නැතිනම් ලෝකයේ තුල ලෝකයට ඇලෙන්නේ නැහැ. මාන්නේදීන් ලෝකේ ආදීනයක් නොවේ නම් සත්‍යය ලෝකේ නොකලකිරෙති. ආදීනයක් මේකේ දකින්න දැත්තම් කලකිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මාන්නේ මේ යම් ඒකෙන් ලෝකේ නිස්සරණයක් නැද්ද? ඇද්ද? ඒයින් සත්‍යය ලෝකේ නිස්සරණය කෙරෙති. මිදීමක්, ගැලවීමක්. තියෙන හින්දා එකෙන් අහක් වීමක් තියෙනවා මහන්නේ යන්තාකල් සත්වයෙන් ලෝකේ ආස්වාදයේ ආස්වාදයේ විසින් ආදීනවේ ආදීනවේ විසින් නිස්සරණ නිස්සරණේ විසින් තත්ත්ව පරිදි නොදන්නවද මහන්නේ ඒ තාක් සත්වය මරුන් සහිත බමුන් සහිත දෙවියන් සහිත ලෝකේ මහාන බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව කෙරෙන්නේ නිෂ්කෘෂ්ට නොවහ නොගැලවිලා විසංයුක්ත නොවහ විප්‍රයුක්ත නොවහ මිදුණු සිතක් සිතින් නොවිසිවුව ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ මහණෙනි ආර්ය විනේ ගීතේ නම් හැනීමක් හැඳීමක් මහණෙනි ආර්ය විනේ නුත්‍ය නම් මුතු ක්‍රියාවක් මහණෙනි ආර්ය විනේ අන්‍ය තීර්ථෙන් දත් විදහ කරන සිනාව නම් කුමරුන් කරන දයකි කියන නාම ක්‍රියාවක් එතන ආර්ය විනේට එනකොට ආර්ය විනේ කියන්නේ මේ සාමාන්‍ය ලෝකෙ නෙමෙයි ආර්ය විනේහි වාසය කරනකොට ඒකනේ දැන් අපි දකලා නැත්තේ භාග්‍යවතුන් වහන්සේලා මහරහතන් වහන්සේලා වැඩ වාසය කරන පසිරුම් තුල උන්වහන්සේලා සාකච්ඡා කරන තැන්වල උන්වහන්සේලා වැඩ සිටි විශේෂයෙන් වැඩි කාලයක් වැඩපු දේව් බ්‍රාහ්මහෙර තුල එහෙම මේ සද්ද බද්ද ඇහෙන්නේ නැහනේ හඩරඟා සිනාසීම් ඇහෙන්නේ නැහැ ඊළඟට ගීත ආදී දේවල් කියවන ඇහෙන්නේ නැහැ. ඒ වගේම
නොඑක් විදියට ඒ හඬනගා කරන කටයුතු නෑ එහෙම තියනවා නම් ඒවා කුමාර කියන්නේ දරුවන් ළමා වයිට අයිති දේවල් වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මහණනි එහෙන් ගීතේ හේතු නැස්ම වේවා ගීතේ හේතු නැස්ම වේවා කෘත්‍යේ හේතු නුත්‍යේ හේතු නැසෙම්වා නැසෙම් වේවා කිසියම් කාරණයක් ප්‍රමිතිත වූ තොපට මද සිනහයෙන් වේනම් ඒ දත් අසමුකු දක්වා සරණ මාත්‍රයක් බවට විය යුතුයි ඒ කියන්නේ දසන් නොම කියන්නේ දත් පෙන්න නැතුව හිනායන මද මද සිනහව එතකොට ගීතය එතකොට මොකද්ද ඇඬීම ගීත ස්වරයෙන් සජ්ජායනා කිරීම හඬ නැගීම මොකද්ද ඇඬීම ද සාමාන්‍ය ලෝකේ බොහෝ අය ආගම දහම උනත් ඒවා අර නොඑක් විදියට සංගීත ස්වර වලින් කියවනවා නම් බොහොම ආකර්ෂණීය වෙනවා මොකද එතන ඇඬීමට කැමති කමයි අඬන්න කැමති ඒ වගේම ආර්ය විනේ නෘත්‍ය නම් උඹත ක්‍රියාවකි එතකොට අතපය ක්‍රියා කිරීම අරිර නාට්‍යයක් වාගේ ඒක උඹත ක්‍රියාවක් නැටීම නැටීම රංගනේ උඹත ක්‍රියාවක් ගායනය මොකද්ද ඇඬීම ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ එකතු කරලා මෙතන අපිට මේ සූත්‍ර ටිකෙන් මේ මේ ප්‍රකාශන ටිකෙන් ඉස්මතු වෙන්නේ මොකද්ද ලෝතුල පවතිනා වූ ආස්වාදයක් ආදීනවයක් නිස්සරණයක් පිළිබඳව යථාභූත ඥානෙ වශයෙන් ඇතිසැටිය වශයෙන් දර්ශනේ නොනතාකල් අර විසාකා මහෝපාසිකාවගේ යේලිය ටික භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේදී හිනා වුණේ සතුටු වුණේ එතකොට ඒ ආර්ය විනය නැති නිසා එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ 11 ගින්නකින් දැවෙමින් මේ කුමන සිනාද කුමන සතුටු වීමද අඳුරදුරු කරලා පහන් දැල්වන්නේ නැත්තේ ඇයි ප්‍රඥා ලෝකය අවදි කරගන්නේ එතකොට දැන් මේ 11 කාම ගින්න 11 ගින්න ආස්වාදයට අදාළයි රාග දේශ මොහ ජය ජරා ව්‍යාධි මන ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ කොටස අර සුඛ සහ සොම්නස් කියන කොටසත් එක්කලාම එකතු වෙච්චි ආස්වාදයට අදාළ ඒ ආස්වාදයට අදාළ සුඛ සොම්නස් අර ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී විදීම අයිති ආදීන වේද එතකොට අපේ ජීවිතේ අපි නිතරම හැම එක්කෙනාම කැමති වෙනවා සුඛ සහ සෝමනස්ස බවට සතුටෙන් සොම්නසෙන් ජීවිතය ගත කරන්න. එතකොට එහෙම අවස්ථාවක් ලැබෙනවා වාගේ තිබුණට ඊට වඩා වැඩි වේගයකින් ලැබෙනවා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස සිතේ ජාජරා ව්‍යාධි මරණ ඉස්සර සිත තුල නැගෙනවා රාග දේශ මොහ ඒගාවට ශාරීරියේ පැත්තෙන් පෙන්වන ජාජරා ව්‍යාධි මරණ ඒ වගේම සිතේ නැගෙනා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිතරම සොම්නස සුඛය ටිකයි ආදී නෙමෙයි ගොඩයි අපි අර උපමාවකට කියන්නේ තරාදියකට මුං ඇටයක් දාලා එක පැත්තකට අනිත් පැත්තට කිලෝ එකේ පඩියක් දැම්මොත්
මුංගැටේ විශ් වෙලා යනවා. ඒ වගේම ආස්වාදයේ මුංගැටියක් තරම නම් ආදීනවේ කිලෝ එකේ පඩියට තරම්. එතකොට සිත තුල රාග දේශ මොහයන් අවිෂෙන ගතිය නිතතිම්ම ජරා ව්‍යාධි මරණ ශෝකේ පත් වෙන ස්වභාවය ඒ නිසා ඇතිවෙනා වූ කායික මානසික වෙහෙස වහගෙන ඒවා ඔක්කොම විඳිමින් ඒවා යට කරගෙන අපි තාවකාලිකව හම්බේන බොහොම සුළු වේලාවකට හම්බේන සුඛාස්වාදයේ සහ සෝමනස් ස්වභාවය ප්‍රාර්ථනා කරනවා. ඈ ඒක අර පහුගිය දවස්වක අපි කිව්ව මොකද්ද අර ගිරි කුලකින් සුරාව අරන් මත් වෙච්ච මිනිස්සේ පල්ලෙහාට ගල් කන්දෙන් පල්ලෙහාට වැටෙද්දි හමන සුලග ඇඟට හැපෙනකොට එයා කියනවා හරි සනීපයි කියලා. මොකද්ද අර හමන සුලඟ වදින මොහොත සිද්ධ වෙන ආදීනව යාට පේන්නේ නැහැ. දැන් වැටෙන්න යන්නේ. ඒ වගේ ආදීනව අපිට පේනවා අඩුයි. දැන් තථාගතයන් වහන්සේ දැක් ගන්න යන ගමනේදී ආර්ය විනය තනුව ඔබ හික්මෙන්ද යනකොට ඔබ නිතරම දකින්න ඕන මේකේ තියෙන ආදීනව. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ආදීනවේ දකින්න ගියාම අපි නිකන් ඍණ ස්වභාවයක ජීවිතය ගත කරන අනික් ඇත්ත හොඳට කාලා බීලා ඇඳලා පැලඳලා ඉඳද්දි අපි ඒවත් තිබිද්දි ඒවත් පරිහරණය නොකර එක්තරා විදිහක අර මානසික ආතතියකින් යුතුව ඍණාත්මකව ගත කරන්නද ඔය කියන්නේ කියලා හිතෙන්න පුළුවන්. නැහැ, ආදීනවේ දකින තරමට තමයි බොහොම මධ්‍යස්තව ප්‍රඥා යස අවදි වෙලා විමුක්තියක් ලැබෙන්නේ අපිට. නිස්සරණයක් ලැබෙයි. නිදහස් වීමක් තියෙන්නේ. දැන් ද්‍රව්‍යයෙන් නිදහස් වෙනවා නෙමෙයි, ද්‍රව්‍යයන් ඇසුරු කරමින් ඒ ද්‍රව්‍ය ඇසුරු කරමින් ඒ ඇසුරේ තියෙනා වූ අන්ධකාරය ඇසුරේ තියෙනා වූ දැඩි බැඳීම අපේ සිතෙන් අවලංගු වෙනවා. ද්‍රව්‍ය හුදෙක් ඒ තැන්වල එහෙම තියෙයි. අපේ අවශ්‍යතාවයන් පිරිවසයි. අපේ සිතේ ඒව පිළිබඳව බැඳගෙන ඇදගෙන ඇලීගෙන ඒ පිළිබඳව කල්පනා කරමින් දුක්ඛ දෝමනස්සවල ගත කිරීමක් නෙමෙයි. නිදහස් වූ සිතෙන් නොඇලෙන සිතෙන් ඒදී පරිහරණය වීම. නෙළුම් කොලේ මත වැටෙන්නා වූ දියබිඳු නොගෑවී පවතිනවා. ඒ පිළිබඳව ඇලීමක් නැහැ. මේ මෑතකදී අපි කියපු උපමාවක් තිබුණා ඔබට. කොයි වගේද? අර කොස් කපන කාලේට අතේ කටේ හැමතැනම ඇලෙනවා කොහොල්ල. යම් විදියකින් කොහොල්ල ඇලෙන්නේ නැතුව පාවිච්චි කරන්න නම් අතට තෙල් ටිකක් ගාගත්තාම පොල් තෙල් ටිකක් අර කොහොල්ල වුණත් ඇල්ලුවට ගැටලුවක් නැහැ. ගෑවින්න ආන් ඒ වගේ ප්‍රඥාව සිහිය නග්ගවත්තර පස්සේදී අර තෙල් ගෑවවා. ඒ සිහිය අවදි වුණාට පස්සේදී ඒ අවදි වෙන තරමට මොකද වෙන්නේ? අර ඇසුරු භාවිතා කරන ඒවා සිතේ භාවිතා කරන්න පිට නෙමෙයි. ඒවායේ නොගෑවි ඒව ඇසුරු වීමක්. ඒවා නොගෑවි ඒව ඇසුරු වීමක්. එන්න එතනදී ඇති වෙනවා සිතේ
නිස්සරණය නිදහස නිදහස් වූ වාසය ඒ ටික ශක්තිමත් කර ගැනීම සඳහා තමයි දැන් මෙතන මේ ඒකේ පරිපූර්ණත්වය තමයි සම්‍යක් සම්බෝධිය කියන්නේ ඊට මෙහයින් ඕනම කෙනෙක් අරහන්ත වෙනවා කියන්නේ ආස්වාදියත් ආදීන නිස්සරණයත් වෙනකොට නොදකින්න තාක්කල් අපිට ආදීනමේ පිළිබඳව තේරෙන්නේ නැතුව යනවා ආස්වාදයටම ගිජු වෙනවා හරි ඉතා චූටි මොහොතට ගිජු වෙනවා ඇලෙනවා බැඳෙනවා අර විදවණයකට एक एक रत क्या मती है वो तो अतेंड तीन ना हो क्या मत निशा इधर उड़ा कवदा को आत सीते निदाहस बाबा क्या दं मेदे दं मेम बाहरें कता कलाट मेक प्रगुण करन මේට අවතීර්ණ වන ක්‍රමයේ මධ්‍යම ප්‍රතිපදාවෙන් පිටස්තරින් නෙමේ ඒත් ඔබත්මමත් පරිහරණය කරන සිරුර දිහාම ඒ සිරුර නිතරම මාසන්තක කරගෙන අර ඒකේ හැඩීම සහ මොකද්ද හැඩීම කියවර ගීතේ කියන පැත්ත ඊගාවට අර ක්‍රියාව පෙන්වන නෘත්‍ය නාට්‍ය නාට්‍ය කියන එක උමතුවක් විදියට එතකොට අතපය ක්‍රියා කිරීම සතර ඉරියව්වකින් තොරව කරනවා නම් ඒක උමතුවක් එතකොට ස්වරයට අනුව සප්තස්වර නග්වා හඬ නැගීම ඒක ඇඬීමක් මේකයි ආර්ය විනයේදී කියවෙන්නේ දැන් මේ සූත්‍රෙමනේ තියෙන්නේ එතකොට මේ කියන තැනයි කරන තැනයි අපි කියන එකට කියන්නේ වචී සංකාරය කරන එකට කියන්නේ කාය සංකාරය මේ දෙක සිද්ධ වෙන්නේ මනෝ සංකාරය නිසා මනෝ සංකාරයෙන් තොරව කීමක් කිරීමක් වෙන්නේ නැහැ එනා නිතරම ඔබ ඔබට කේන්ද්‍රව ඔබ දිහා බලන්න ඔබ තුල මනෝ සංකාරයක් නැග්ගන්නේ මොන මොන හේතු නිසාද කියලා ඔබ තුල මනෝ සංකාරයක් मानसिक यम दौनो पेवनो तम ईटाणु वचन कथाकर अतपय क्रियाकर उदाहरण सुप्रदल से हेमदाम उबे शीत ते कोप्या बोंडोन की आवत्तराय उब ये संबंध वचन कथाकर हरी ये पीरीबंध क्रिया हरी එතකොට වචන කතා කිරීමක් ක්‍රියා වීමක් වෙන්නේ මොකක් වුණොත්ද තේ බොන්න ඕනේ කියලා ඔබේ සිතට නැගුණොත් එහෙනම් හැම එකක්ම එහෙම නෙමෙයිද බලන්න මනෝ සංකාරය තුල තමයි එතනින් තල්ලු කරලා තමයි මේ දෙපැත්තට දෙන්නේ ඒකයි මේ බුදු සමය චිත්ත භාවනාවක් වෙන්නේ විදර්ශන විදර්ශනා භාවනාව නොහොත් චිත්ත භාවනාව කියන්නේ මොකද මනින්ද්‍රිය ළඟ මනෝමයව ක්‍රියා වෙන ඒ ධර්මතාවයේ පිළිබඳව ශක්සුදක්ෂේ හොඳට එලිදරව්වේ සියනුවණින් ප්‍රත්‍යක්ෂ කිරීම එතනයි මේ වැඩ පටන් ගන්න එහෙනම් මේ මනෝමූලිකව මනෝ සංකාර වීම මෙතන සිද්ධ වෙන්න
මලකුණක මේක සිද්ධ වෙන්නේ නැහැ නේ. ශරීරයේ රස්නේ නැත්තම් වෙන්නේත් නැහැ නේ. නිතරම ශරීරයේ රස්නේ පවතින ඕනේ. උණුසුම. ඒ වගේම මලකුණක සීතල වෙච්ච කොටසක වෙන්නේත් නැහැ. එහෙනම් ආස්වාස වාතය ඇතුළු වෙන්න ඕන. ආස්වාස වාතය ඇතුළු වෙන්න ඕන. මව් ගැබෙන් එළියට ආපු මොහොතෙත් මව් ගැබේ ඉඳද්දී මෑණියන්ගේ කොටස තමයි ඒ කලලයට උරා ගන්නේ අර පෙකඩෙනල ආධාරයෙන්. කලලේ තියෙන ඔය බයිස්රාවියේ දේවලුත් පෙකඩෙනලෙන් පිටත් පිටත් කරනවා එළියට. මව්ගේ රස ධාතුව මව් ගන්නා වූ ඔක්සිජන් මිශ්‍රිත රස ධාතුව ඇතුළට ගිහින් තමයි හදේ ක්‍රියාව සිද්ධ වුණේ මව් ගැබේදී අපි. එතකොට ඒ කාරණේ ඉවරයි. අර ගර්භ වාතයේ කිවිපෙන් දරුවා බිහි වෙනකොට ඒ දරුවත් එක්ක තිබිච්ච සම්බන්ධතාවයේ තිබුණ පෙකණිලෙන් නම් ඒ ආධාරයත් ඉවරයි. ඊළඟට දැන් මෙයා ස්වාධීනව ආශ්වාස වාතය ගන්න ඕන. හුස්ම ගන්න ඕන. හුස්ම ගන්න ඉස්සර මෙයා ගාව සිද්ධ වෙන්නේ මොකද්ද? ශරිකව ඇතුලේ තියෙන කිලිටිය පිටවීම නාසයෙන්. නාසයෙන් ඉඳලා පපුවට යනකල් තියෙන අර හරියට බටයක් ඇතුලේ සීල් තියලා වගේ තියෙනවෝ සියුම් මේ පටලය බිඳිලා දරුවා හෙලවෙනකොට චලනය වෙනකොට ඇතුලේ තියෙන කිලිටිය පෙනහළු වල තියෙන කිලිටිය පිට වෙනවා. එතකොට ඇතුලේ හිස් නිසා පිටින් එකක් ඇදෙනවා. මේක එතකොට ක්‍රියාවේ ප්‍රතික්‍රියාව. පිටින් තියෙන ජීවගුණය ඇතුලට ඇදෙනවා. ඒ ජීවගුණයයි එතෙක් සිරුර තුල කොටු වෙලා තිබිච්ච ලේ ධාතුවයි එකතු වෙලා තමයි ලේ ධාතුවේ රස කොටස අර ජීවගුණයේ තියෙන ඒ ඔක්සිජන් ගුණයත් එක්කලා එකතු වෙලා බිඳෙන්නේ හදවත ළඟ. හදවත ළඟ පූර්ණ දහනයක් සිද්ධ වෙනවා. එතකොට එතන ඇති වෙන්නේ ඉන්ද්‍රිය දෙක. ජීවිත ඉන්ද්‍රිය දෙක. ඈ ශක්තිමය ස්වභාවයක් සහ රස්නේ. යම් තැනක රස්නේ පවතිනවා නම් එතන ශක්තිමය ස්වභාවය පවතිනවා. යම් ශක්තිය. අපේ සිතවිලි නගන ශක්තිය. පෙර ජීවිතයේ භාවිතා වෙලා තැහැරිච්ච අවිද්‍යාව හේතුව හෝ එහෙම නැත්නම් මේ ජීවිතයේදී භාවිතා වෙලා තැහැරුණු පැත්ත අර ආය ජනනය වෙන්නේ සිතිවිලි වශයෙන් ජනනය කරන්නේ අර ශක්තිය ඇසුරේ. සිතිවිලි ජීවත් කරවන්නේ ශක්තිය ඇසුරේ. එතරම් තියෙන ඒ ශක්තිය ළඟම තියෙන රස්නේ වෙදිලා තමයි ඒ සිතිවිලි වලට අදාළව ධාතු හතර හැදෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතර හැදෙන්නේ. ඉතින් නැගෙන්නේ මොන සිතිවිලියද ඊට අනුව ධාතු හතර හැදෙනවා. ඒක විද්‍යාමාන වෙනවා පෙන්නුම් කරනවා අපිට. ළමයා තරහෙන් ඉන්නේ, ළමයා සතුටෙන් ඉන්නේ, ළමයා හිනා වෙලා ඉන්නේ. ඉතින් ඒ අදිට ඒක පෙන්නුම් කරනවා. වැඩිහිටියෙක් වෙච්ච වෙලාවට උනත් පේනවා තරහෙන් ඉන්නකොට ස්වභාවය, රාගයෙන් ඉන්නකොට ස්වභාවය, ඊගාවට භය තැති ගැනීමෙන් ඉරිසියාවෙන් ආදී වශයෙන් ඒ චේතනාවල් වල හැටියට ඒ සිතේ නැගෙන්නා වූ සිතිවිලි ධාමයන්ගේ හැටියට මේ ධාතු හතර හැදෙන හැටි. එතකොට සිතිවිලි නැගෙන තැන නාම ඒ උෂ්ණයෙන් එතන ඇති වෙන රස්ණයෙන් ඇති වෙන ධාතු අතර හැදීම රූප. ඉතින් මේ නාම රූප ධර්මයන් වහාවේගෙන් හටගෙන නැසෙන සිද්ධියක් වෙන්නට තමයි මේ ආස්වාස වාතය වැය වෙන්නේ. මේ ලේ ධාතුව මෙතන වැය වෙන්නේ කන බොන දේවල් අන් පරිද්දකට පෙරෙල්ලා ඒක රස ධාතුව ලේ ධාතුවත් එක්ක මිශ්‍රිත වෙලා දැන් නාහෙන් ඇතුළේ වෙන ආස්වාස වාතයත් එක්කලා
එකතුලා හදවත ළඟ දැවෙන්නේ. හදවත ළඟ දැවෙනවයි කියන කතන්දරේ වෙනකොට හැබැයි හැම ශෛලියක් තුලමත් මේක වෙනවා. මේක අර බගක් පාරක් ක්‍රමයක් පැහැදිලි කිරීම සඳහා ඒක ප්‍රධානම ධාරාව කතා කළාට හැම ශෛලියක් තුලම මේ විදිහට ඒ ශෛලිය බෙදෙනකොට එතන ශක්තිය ඇති වෙනවා, රසණ ඇති වෙනවා. ඒ නිසා අලුත් සිතිවිලි සහ අලුත් රූප හට ගැනීමක් සිද්ධ වෙනවා. පළමුව බිඳිලා යනවා. නිතරම පෙන පිනගත් ඔබ දකිනවා බුබුලු හට ගන්නවා. හටගත් බුබුලු බිඳෙනවා, අලුත් බුබුලු හට ගන්නවා. ඒ වගේ නිතරම අලුතෙන් අලුතෙන් ආශ්වාස වාතය ඇතුළු වෙනවා. අලුතෙන් අලුතෙන් රස ධාතුව ආශ්වාස වාතයත් එක්ක හැප්පෙනකොට අලුතෙන් අලුතෙන් සිතිවිලි නැගීමක් සහ ධාතු අතර හැදීමක් සිද්ධ වෙනවා. කොච්චර වේගෙන්ද ඇපිල්ලම් ගන්නකොට කෝටි ප්‍රකෝටි වාරයක වේගෙන් සිතිවිලි සහ රූප හට ගන්නවා. සිතිවිලි රූප හට ගස්සනින් නැසෙනවා. අනිත්‍යතාවය නම් සංස්කාර ධර්මයන්ගේ වැයවීම නම් සිද්ධ වෙනවා. සංස්කාර ධර්මයන්ගේ වැය මේ මෙතනින්ම බලා ගන්න ඕනේ. හැබැයි එතනින් බලා ගන්න ඉස්සර බාහිර පැත්තෙනුත් බලා ගැනීමක් තියෙනවා. දැන් එතකොට අපි අර බාහිරෙන් කියන්නේ ඔය ගම්බද වහරදි කියනවනේ කවියේ මොකද්ද, ගසට නමකි, ගස මැරු නම තව නමකි, සුබුලට නමකි සුබුලේ, ඇටයට නමකි. ඉතින් මොනවද මේ කියන්නේ? ගසර නම කියන ගොයන් ගහ කියනවා, මැරිච්චාම පිදුරු ගහ කියනවා, සුඹුල කියනට වී පොතු කියනවා, සුඹුලට නමකි වී වී ඇටේ කියන එක පොතු ඇරලා ගත්තට පස්සේ හාල් කියනවා. හාල් කියන නම ඉදිරියකොට මොකද වෙන්නේ? බත් කියනවා. ඒ ඔය එක එක විදිහට ඒක දැසෙනකොට වෙන එකක් වෙන්නේ. ඒ ඇතිකල්ලි ඒ වේ, මේ ඇතිකල්ලි මේ වේ, මේ නැතිකල්ලි මේ නොවේ. වී ඇතිකල්ලි හාල් වේ, හාල් ඇතිකල්ලි බත් වේ, වී නැතිකල්ලි හාල් නැහැ, හාල් නැතිකල්ලි බත් නැහැ. මේ ඇතිකල්ලි මේ වේ, මේ නැතිකල්ලි මේ නොවේ. අස්මින් සති ඉදන් හෝති, අස්මින් අසති ඉදන් නොහෝති කියලා ධර්ම පෙළේ තියෙනවා. එතකොට අලුතෙන් පටන් ගත්ත එකේ පරණ එක නැහැ. පරණ එක නැත්තම් මේක ඇති වෙන්නේ නැහැ. එහෙම සංඛාර විකාර වීමක් අපිට භෞතික මේ වශයෙන් අපි ගන්න ආහාර පාන ටික ලේ වලට පැහැදිලා ලේ ධාතුවේ රස ධාතුව ඊගාවට ආශ්වාස මාත්‍රයේ දැවෙන තැනට යනකල්ම අපිට ප්‍රධාන ආහාර වේල පිළිබඳව එහෙම බලන්න පුළුවන් සංඛාර විකාර. ඒ විතරක් නෙමෙයි, ඉතින් අද ගන්න ඇඳුම් පැළඳුම් පිළිබඳව ඊළඟට අපි දකින වටාපිටාවේ තියෙනා වූ දේවල් මැටි ටිකක් අරන් ඉවරලා අපි එකෙන් හදනවා මොනව හරි වලදක් හදනවා. ඔය මැටි කර්මාන්ත කරන අය වලදක් හදනවා. වලද කඩලා ඉවරලා ඊගාට කොරහක් හදනවා. ඒක කඩලා ඉවරලා ඊගාට ඇතිලියක් හදනවා. අන්තිමට මොකද කරන්නේ? ඒකත් අයින් කරලා ආපහු මැටි ගොඩරම දානවා. ගත්තෙත් මැටි, දැම්මෙත් මැටි. අතරමඟදී අපිට එක එක විදිහ හැඩතල ඇදුනා. ඒ හැඩතල වලට ඒ නම් පාවිච්චි කරනවා. නාමත්වයක් අපේ හිතේ මතකයේ මතේ සටහන් තියෙනවා. ඇතිලිය කොරහ කාලේ ආදී වශයෙන් නාම මාත්‍රික බවක් සිතේ පඤ්ඤප්තියක් තියෙනවා. ඒට අදාළ වූ වස්තුන් අත්පත්තිකර පෙරලියා සතර මහා භූතයේ අන්පරිද්දේට පෙරලෙන ස්වභාවය. එවක තමයි විහාල් බත් කියන එක. සතර මහා භූතයෙන් යන් පරිද්දකට පෙරලීම. ඉතින් ඔය විදිහට මේ වටපිටාව දැන් වැස්ස කියන කොටත් වර එක හුලඟනේ, වර එක වලාකුළුනේ, ඊළඟට වැස්සනේ, ඊළඟට ගංගාවනේ. එතකොට හුලඟ, වලාකුළු, වැස්ස, ගංගාව. ඉතින් ඒ විදිහට නම් කතා කරාට සතර මහා භූතයෙන් යන්නන් පරිද්ද පෙරලීම. සංකාර විකාර වීම. ඒ මුළු විශ්වය පුරාම අර ඇති නැති සෑම එකකම සංකාර විකාර වීමක් පෙන්නුම් කරනවා. හැබැයි ඒ අපේ ප්‍රසාද වලට අහු වෙන දේවල් එක්කනේ අපි ඒ ඝන දෙනුව
ඒ විමසා බැලීම සිද්ධ කරන්නේ. එහෙම බලලා බලලා තමයි දැන් අපි ඊගාවට බලනවා මෙතන. ආ ඒවා එහෙම බලනකොට ඒවා ඔක්කොම සිතර නැගෙන දේවල්. ඒ සිත කොහෙද පහළ වෙන්නේ කියලානේ දැන් මේ බලන්නේ. ඒ සිත හට ගන්න බයෙන් උපකාර වෙන ආස්වාස වාතය. මේන් අර ආහාර ධාතු එලේ රස ධාතු. මේන් ඒවා බින්දෙනකොට ඇති වෙන්නා වූ අර සිතවිලි ශක්තිය ඊට අනුව ඉතාම සියුම් රූප පටවි ආපෝ තේජෝ වායි වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධ ආෂ්ටක රූප හට ගන්නවා. එහෙනම් ඉතින් හට ගැනීමේ නැසීම හරියටම වෙන්නේ කොතරද මෙතන මනෝමූලික සිත පහළ වෙනකොට ඊට අනුව ධාතු අතර හැදෙනවා. නාම රූප ධර්මයෙන් යටගින්න නැසීම ඒක මනෝමූලිකයි. ඊට අනුව තමයි ඒ නැගෙන්නා වූ චේතනාවට අනුව අපි වචන කතා කරනවා. මම අර කියවන තේ කෝප්පයක් ගැන විතර පහළුණාට පස්සේ ඊට පස්සේ තේ එකක් ඕන මට කියනවා වචන කතා කරනවා. එහෙම නැත්නම් අතපය ක්‍රියා කළා ඒක හදා ගන්නට ඒක සකස් කර ගැනීම සඳහා ක්‍රියා වෙනවා. එතකොට කාය සංකාර වචී සංකාර දෙක සිද්ධ වෙන්නේ අතර මනෝ සංකාරේ ළඟ. ඒ සිද්ධිය තමයි මෙහාට මොකද්ද විද්‍යාමාන වෙන්නේ. එහෙමනම් මේ හොඳ පින්වතුන් දැන් තේරෙන්න මේක අනිවාර්යයෙන්ම මනෝමය ක්‍රියාවලිය. මේකට හේතු ටිකක් තියෙනවා. මොකද්ද මේ මනෝමය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ? මනින්ද්‍රිය පවතින උනර මනින්ද්‍රිය කියන්නේ මෙන්න මේ ආස්වාස වාතයයි ලේ ධාතුවේ නැසෙන තැන. මනින්ද්‍රිය හදය මනින්ද්‍රිය තව වචනයක් කියනවා හදය කියන වචනයක් කියනවා. ශරීරයේ තියෙන වියලිමේ කුටීරය තුල මේ සිද්ධිය වෙන්නේ මනින්ද්‍රිය. එතකොට මනින්ද්‍රිය ඇතුළේ මේක මනින්ද්‍රියට විතර තනියම වෙන්නේ නැහැ නේ. මොනවා හරි භාවිතා වෙලා අතහැරිච්ච පැත්තක් එන්නේ. භාවිතා වෙලා අතහැරන තේ එකක් කියන එක භාවිතා වෙලා අතහැරලා තියෙනවා. සමහර අය ඉන්න තේ බොණ්ඩ කැමැතිම නැහැ. සමහර අය ඉන්න කෝපි බොණ්ඩ කැමැති. තේද කෝපිද කියලා අහනවා. එහෙනම් ඉතින් ඔක්කොම කට්ටිය කියන්නේ බෑ නෑ නෑ තේ කියලා. නෑ සමහරෙක් කියන කෝපි කියලා සමහරෙක් කියන තේ කියලා. ඒ තේ බීලා අතහැරලා පුරුදු වෙච්ච එකනට ඒ පැත්තෙන් එන්නේ. කෝපි බීලා තැරලා ප්‍රතිචේකේ මේ පැත්තෙන් ඉන්නේ. එතකොට ඔබට යම් යම් ආකාරයක භාවිතා වීමේ ක්‍රමයක් තිබුණාද? කලබල දේවල් සම්බන්ධව හෝ වේවා දකින්න අහන බලන විදිහ දේවල් සම්බන්ධව ඒ ආකාරයට නැවත මතු වෙලා ඉන්නට මානසිකාරයි. ඒ ආකාරයට නැවත මතු වෙලා ඉන්නට පුළුවන් සිහි කරලා ඉන්නට පුළුවන් විදිහේ මොනද සලකුණු ඇත. හරියට අර වෝටර් මාක් එක වගේ සීයේ නෝට්ටු එම්මර සිංහයාගේ ලකුණ පේන්නේ ඇහැට අර මේ 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 අවුවට අල්ල බැලුවොත් පේන්නේ ඒ අහසට අල්ල බැලුවොත් ඒ වාගේ. දැන් කොච්චර තියෙනවද ඔබ අවශ්‍යලස්ම ඔබටම වෙයි ආවෙන්නේ එක වෙච්චි ඔබ දන්නා කියන කාලේ ඉඳලා ආව ගිය කී කල හැරණු පෙරණු බැලුව හැම සිද්ධියක් සමහර ඒවා නම් අමතකයි සමහර ඒවා එන්නේ නැහැ මනස. එතකොට මේ ජීවිත වශයෙන් ඉව විතර නෙමෙයි අනාදිමත් කාලයක් සංසාර ගමනේදී ඔබට භාවිතා වෙලා තැරිච්ච ඒවා පිළිබඳව සැලැස්ම තියෙනවා. කොහෙද මේක තියෙන්නේ? මේ ඉදී අවකාශ ලෝකේ මේ ඉදී. එතකොට තියෙනවද ද්‍රව්‍ය වශයෙන් තියෙනවද? නැහැ. එහෙම සැලැස්ම. ඒ සැලැස්ම නංගලා එනවා මනින්ද්‍රිය ළඟට. අන්න එතකොට මොකද වෙන්නේ? අරයා හොඳට ඒකට සංග්‍රහ කරනවා. කවුද? ඔබ ඕනම දෙයක් භාවිතා කරලා අතහැරුණාම ඒ සම්බන්ධව නිද්‍රූපගත කොටසකුත් නිදිගත් ක්ලේශ ධර්මයනුත් පවතින. රාගයෙන්, පටිගයෙන්, දිට්ඨියෙන්, බවරාගනුෂයෙන්, නොදැනුවත්කමින්, අවිද්‍යාව කියන අවශ්‍යයෙන් ඔබ යම් යම් දේවල් කාලා බලලා දැකලා විඳලා ඒවා ඉවරයි. ඒත් එක්කලාම ඒවා සම්බන්ධව තිබුණා වූ ඇලිචිගතිය නිත්‍රෝපගතයි. එන කියන තණ්හාපච්ච උපාදාන උපාදානපච්ච භවෝ කියන වචනේ ධර්මයේදී කියවෙනවා. ඇලිචිගතිය නිත්‍රෝපගතයි. ඇලුනේ නැත්තම් නිත්‍රෝපගත නැහැ. ඒ ඇලිචි දේවල් නිත්‍රෝපගතයි.
ඒවට කියනවා අපි අනුශය ධර්ම කියලා. භවයේ අවයව. භවය කියන වචනේත් අපි පැහැදිලි කරලා තියෙනවා. යම් ආකාරයක ඉෂ්මතු කරන ස්වභාවය සහ ආය ආය ඉස්සරහට තල්ලු කරන ස්වභාවය. ආය ආය ඉදිරියට තල්ලු කරන ස්වභාවයට අපි පුනර්භවය කියනවා. ඉෂ්මතු කරන ස්වභාවයට කියනවා සංග්‍රහ කරනවා කියලා භවයේ. කොතෙන්ද මානසිකාරයට මනින්ද්‍රියට මනින්ද්‍රියලගේ මානසිකාරය නැගෙනකොට අර භවෙන් සංග්‍රහ කරන මෙන්න මේ මේ හේතු කාරණා ටිකක් මනින්ද්‍රියක් තියෙන එකක් නෙමෙයි හටගෙන නැසෙන ස්වභාවයක් මානසිකාරයේ තියෙන දෙයක් නෙමෙයි නිකන් වෝට මාක් එක වාගේ ඇති දෙයක් නෙමෙයි ඒක නග්න භවය කියන එක තියෙන එකක් නෙමෙයි ඒ වෙලාවට ඉදිරිපත් වෙන ස්වභාවයක් මේවා එකක්වත් දිගට ආපුවා නෙමෙයි දිගට එහෙම ආව නම් කවදාකවත් හම්බෙන්න නිවනකුත් නෑ අපිට මෙයා ඒ මොහොතට හේතු වශයෙන් හේතු ප්‍රත්‍ය වශයෙන් නැගිට මේ මේ ඒක රාශි වෙන එකතු වෙන ඒ නිසා අපිට දැනගන්න ලැබෙනවා විඥාණයට මනේන්ද්‍රියත් භවංගයත් මානසිකාරයත් කියන මේ කාරණා ටික නිසා අපිට විඥාණයට විඥාණිකෙන් දැනගන්නවා හීනෙන් වාගේ දැනගන්නවා මනෝමය පසු වෙ දැනගන්නවා මොකද්ද තේකෝප්පය බොන්න ඕනේ කියලා මේ තේ සම්බන්ධවම කතා කරන්නේ මම එක උදාහරණයක් කතා කරන්නේ ගොඩ හැම එකකම කතන්දරේ ඕක තමයි එතකොට මොකද වෙන්නේ ඔබට දැන් එතන යම් ගැඹුරු ප්‍රත්‍යසහගත වැටීමක් තියෙනවා නම් එනකොටම හි ශූන්‍යත්වය දකින්න එනකොටම හි ශූන්‍යත්වය දකින්න හිතට පහළ වෙනකොට ඔබ එතනින් එහාට එතකොට කීමට කිරීමට ඒවා දෙන එක අවලංගු වෙලා යම් තාක් දේවල් ඔබට කල්පනාවට එනවා යම් තාක් දේවල් මේ මොහොතේ ඔබට ලෝකෙ ගැන දන්නවා නම් ඔබ දන්නේ ඔබේ සිතේනේ වෙන කොහෙද ඔබේ සිතවල මනින්ද්‍රිය ළඟ පහළ වෙන ධර්මතාවයනේ මෙන්න මේ සිදුවෙන ධර්මතාවයනේ යම් තාක් උස්පහත්කම් දැනුගත්කම් යෑමීම් කීම් කිරීම් ඈ හොඳ නොහොඳ ඈ ඔබට යම් තාක් තව අතීතේ බලපු අහපු කියපු සියලුම දේවල් තව මත්තර බලන් ආන දකින්න විදිහ තියෙනවයි කියලා හිතන දේවල් ඔය ඔක්කොම ඔබේ ඔන්න ඔය ධර්මතාවයේ නෝ ඔක්කගේම වෙන්නේ මොකද්ද මනින්ද්‍රිය ළඟ මලකුණක ඔක වෙන්නේ නැහනේ ආශ්වාසව අතේ ඇතුළු වෙන පිට වෙන දනකනේ ඔක වෙන්නේ එතන හදේ ක්‍රියා වෙන දනකනේ හදේ ක්‍රියා වෙන්නේ නැත්නම් ඒත් වෙරයිනේ එතන මනින්ද්‍රිය ළඟ එනමනද භාවිතා වෙලා තැරිච්ච මානසිකාර එතකොට අනුශය ධර්ම ඔබ ගව සංසිඳලා නැතිකම බුදුරජාණන් වහන්සේ ළඟ මහරහතන් වහන්සේ ළඟ අනුශය ධර්ම සංසිඳිලා ඒ නිසා උන්වහන්සේට ඕක ආවත් තමන්ගේ සන්තක වෙන්න ඒකට ඒකට බරපතල අගයක් දීමක් නෑ සංග්‍රහ වෙලා ඒකට අගය කිරීමක් නෑ රාගයෙන් මත් වෙන්නේ නෑ ද්වේෂයෙන් කැති ගන්න නෑ මෝහයෙන් මුලා වෙන්නේ නෑ ඒ වගේ මාන්නෙන් ඉදිමෙන්නේ නැහැ ඈ ඊගාට භව ජීවිත ආශාවෙන් දැඩිව වැදෙන්නේ නැහැ භවරාග අනුශී ඈ ඊළඟට එතන සැක නැහැ විචිකිච්ඡාව නැහැ එහෙනම් නොදැනුවත්කම නැහැ කාටද රහතන් වහන්සේට තා බුදුරජාණන් වහන්සේට ඊට මෙහා ඇත්තන්ට රාග පටික දිටි භවරාග අවිද්‍යා අනුශී මාන අනුශාදී වශයෙන් ඔය වටිනාකම් තියෙනවා අර හිතර පහළ වෙන්නා වූ කාරණේට ඒ වටිනාකම් වල සංග්‍රහ වෙලා හිත තුල නලියමින් 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 ඊට පස්සේ ඒක වචනට කතා කරනවා ඊළඟට අතපයට ක්‍රියා කරනවා දැන් ඔබ උදේ පාන්දරව නගරයක ගත්ත මේ දවස්වල නම් නැහැ ඉතින් මේ මේවා හින්දා මොනවද මේ කොවිඩ් ප්‍රශ්නේ හින්දා නැත්තම් නගරයක ඉස්සුළු ලුණු වත සෙන ගියා නම් උදේ පාන්දර වාහන යනවා එහාට මෙහාට ඈ ඉතින් කඩිගුලක් ඇවිස්සුනවා වගේ උදේ පාන්දර කොහාටද යන්නේ කියලා බැලුවොත් එහෙම ඈ පිටින් කතා කරද්දී ඔෆිස් එකට යනවා කියයි ස්කූල්ට යනවා කියයි එතකොට අර කාර්යනෙට යනවා මේ කාර්යනෙට යනවා වෙළඳපොළට යනවා මේ වචන කියයි ඒ හැම එක්කෙනාගේම මනින්ද්‍රිය ළඟ නේද ඒ ජවනිකාවල් අතීත වශයෙන් අනාගත වශයෙන් හැදිලා තියෙන්නේ වර්තමානයේ අනාගතය හැදලා අතෙන්ද යනවා කිය කිය මානසිකව හැදෙනවා ඊට අනුව අතපය ක්‍රියා කරනවා එතකොට කඩිගුලක්ෂේ ඉස්ලුලුවත එකතු වුණත් වචන කතා කරනවා කොතන කොතන කොතනේ වන්දර අර හිතේ නැගෙනේ වට
හිතේ නැගිනේවා අල්ලගෙන මොකද වෙන්නේ? ඒවා ක්‍රියා කරනවා. ක්‍රියා කරවපුවම දවසම ඉවරයි ක්‍රියා කරලා. හිතේ නැගිච්චත් ඉවරයි. හන්දාවට මොකවන්නේ? අර ගහපු බෙරේකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ කිව්වා වගේ. උදේ පාන්දර නැගිටලා අපි හඬ නගාගෙන අරක කරන්න තියෙනවා, මේක කරන්න තියෙනවා, ඒ දේ කරන්න තියෙනවා කියලා හැන්දෑ වෙනකොට මොකද වෙන්නේ? කරපුවා ඔක්කොම ඉවරයි. යානේ හැමදාකම උනේත් මෙච්චරයි. දන්නා කියන කාලේ ඉඳලා මේ දක්වා වෙලා තියෙන්නේ තෙච්චරයි. නිකන් සීන ප්‍රලාප වෙලක් මානසික වැතිනකොට ඒට අනුව කියනවා කරනවා හිතනවා. ඉතින් ගෙවිලා යන හිස්සු ප්‍රලාපය කොහෙද මේක සිද්ධ වුනේ? ඔබටත් මටත් ඉතාම ගැඹුරේ ඉතාම එළිය ඇතුව පැහැදිලිව ඉන්න ඕන තැනක් තියෙනවා. ආන් එතන වහගෙන ඒ තැන තමයි තථාගත භාවය, අසංකත ධාතුව, නිරෝධ ධර්මය. ඒ සිට වහගෙන තමයි අපි මේ අර කියන්නේ කරන්නේ, අර කල්පනා වෙන්නේ. ඉතින් අන්තිර බලන උදේ ඉඳන් රැවල් බලන හිස්. එතකොට සංසාර ගමන කල්පනා කරලා බලනකොට හරියට අර ගංගා මාමුදාස්තරට කලයක් ගිහින් තියලා මූදෙන් වතුර පණි බාල්දියකට වතුර ගෙනල්ලා අර කලේ පුරවනවා. හැබැයි මේ කලේ හිල් වෙලා හරි වැඩි. හිල්ලෙච්චි කලයක් මේ තියලා තියෙන්නේ. හිල්ලෙච්චි කලයක් තියලා මුදේ වතුර ගෙනල්ලා පුරවනවා. ඉතින් අනේ කොච්චර වතුර පෙරෙව්වත් කලේ පිරෙන්නේ නැහැ. මුදේ වතුර ඉවර වෙන්නේ නැහැ. කලේ පිරෙන්නේ නැහැ, වතුර ඉවර වෙන්නේ නැහැ. උනේ මොකද්ද? නිරර්ථක ව්‍යායාමයක් පමණයි. හිස්සු ක්‍රියාවක් පමණයි. බලන්නකො මේ ඇකරණාසේ දිව ශරීර හදේ කියපු හය පොළට සතුටු කරන්න, ආයතන හය සතුටු කරන්න, ඒ වගේ මේ නම දුර්ගයෙන් ගන්න ශරීරයේ සතුටු කරන්න. කොපමණ ආහාර වතුර දුන්නත් හරියයිද? කොපමණ මේ සිදුරු හයට ඇකරණාසේට රූපාස්වාද ශබ්ද ගන්ධ ස්පර්ශ අරමුණු ආස්වාද ලැබලා දුන්නත් හරියයිද? පිරෙන්නේ නැහැ. ඇතේ කියන්නේ නැහැ. ශරීර කූඩු ඇති කියන්නේත් නෑ. මේ සලායතන වල පිරිචි බවකුත් නෑ. ඉතින් මේවා බලන් අහන්න ලබා ගන්න කොහෙන්ද? මූදෙන්, රූප නැමැති මූදෙන්, ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැමැති මූදෙන්, සතර මහා භූතයෙන් හැදුනා වූ කෙලවරක් නැති මූදෙන්. ඉතින් මේවා ලබා ගන්න මේ හැඩේ දැන් මේ ඇවිල්ලා මේ කල ඇහිල් වෙච්ච කලයක් කරා. එතකොට කකුල් හතරේ හැඩෙන්, උඩ ඉගිලෙන හැඩෙන්, දිව්‍යමය හැඩවලින්, සතරාපායදී නොයෙකුත් ප්‍රේත භූත යක්ෂාදී හැඩවලින් විමක් නැතුව මේ මූදෙන් ගෙනල්ලා කලේ පුරවන්න උත්සාහ කරුවේ නැද්ද බලන්න. අනාදිමත් කාලේ ඒ එකකෙදිවත් බැරි වුණා. දැන් ඒකේ ආදීනියක් දැකලා දැකලා මෙතෙන්ට ඇවිල්ලා මෙතරම් දාන්න කියන කාලේ ඉඳලා මොකද වෙන්නේ? පුරවන්න හදනවා. හරියට හරියට තියාගන්න හදනවා. ඒකත් අන්තිර බෑ නැගිට ගන්න කියලා තැනට පරණ කෝට් එකකට මෙහෙම නැත්නම් මැරිචි ලීයකටම ශරීරය බර කරන්න වෙනවා. ආයතන ආයේ සතුටු වෙන්න උත්සාහ කරපුවත් ඔක්කොම ඉවර වෙලා යනවා. නිෂ්ඵල වූ ව්‍යායාමයක් මිසක ජීවත් වෙන්න හදලා නිෂ්ඵල. හැබැයි මේක ආර්ය ඇසට පේන එකක් ඈ. අනාර්ය තැනත්තාට මේක ඉතින් හිතෙන්නේ පිස්සු කතා කරන්න එපා. මේ ජීවත් වෙන්න තියෙන වෙලාවේ මේ උතර කාලා බිල ඇදලා ඉන්නවා මිසක්ක මොනවද ඔය කතන්දර වාගේ පේන එක අනාර්ය කතාවක්. ආර්ය සිහිය තියෙන පින්වතුන්ට පේනවා මේ පවක් දා වූ හිස් බව, ශූන්‍ය බව, නිරර්ථක භාවය, ආදීනව, ආස්වාදය සඳහා කරන්නා වූ ආදීනව. ආස්වාදි බොහොම චුට්ටයි. අර ඇහැට කරන් නාසට හැපෙන වෙලාවේ ඇතිවෙනා වූ සන්තෘෂ්ටිය, සුඛ සුඛ සෝමනස්සය. දැන් ඒකට විපාක විදින්න වෙලා තියෙන කොච්චරද? දෝමනස්සේ විපාක ආදීනවේ. ආදීනවේ දකින්න 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 මොකද වෙන්නේ?
ඒ පිළිබඳව හොයන්න තියෙන ඕනකම හිතෙන් අඩු වෙනවා. එතන හිත බොහොම නිවුණු සිත බවට පත් වෙනවා. නිරෝධ සිත බවට පත් වෙනවා. නිස්සරණ සිත බවට පත් වෙනවා. තථාගත දකින්න යන්න කැමති වෙනවා. නිවෙන්න කැමති වෙනවා. අන නිස්සරණය. ඉන්ද්‍රිය ගෝචර ධර්මයන්ගෙන් ඉන්ද්‍රියනුත් නැසෙනවා. ඒවට හැපෙන දේවලුත් නැසෙනවා. ඒවා හුදු මානසික මනක් කල්පිත ස්වභාවයන් මිසක ඊට වැඩියමක් නැහැ. මෙතකුත් ඔබ ජීවිතේ ගත කරුවානේ. එක මොහොතක් එක තත්පරයක් ඇදලා ආපහු ගත කරපුව ගන්න බලන්න. මම මෙච්චර කල් ගත කරුවානේ, ගත කරපුවෙන් එක කුඩක් හරි ගම්මුකු කියලා ඔබේ අතට හරි එහෙම නැත්නම් ඔබේ හිතට හරි ගන්න බලන්න. ඔක්කොම අතීතයි. ඔක්කොම සිහින වෙලක්. හෙටද හෙට ඉඳල කරන්න තියෙන වැඩේ මොකක් හරි ගම්මුකෝ හිතට. තව ආවේ නැහැ. තව ආවේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මේ දැන් සිදුවෙන්නේ මොකද්ද? හුස්ම ගැනීම හෙලීම. ඒ තුල අර ඉන්ද්‍රිය පහළ වෙනවා. නාම ජීවිතේ ඉඳලා රූප ජීවිතේ ඉඳලා. එතන සිතිවිලි වලට අනුව ධාතු අතර හැදෙනවා. හැදෙන ශරීරෙම නැසෙනවා. වය ධම්මා සංඛාරා පිරිනම් මොහොතිත්ව දාලා වය ධම්මා සංඛාරා. ඒ පිළිබඳව අප්‍රමාදී බවක් සිහියක් අපි තුර නැග ගන්නවා. නම් ඒක තමයි හැබැයි වීරිය. හැබැයි ප්‍රඥාව. හැබැයි අදිෂ්ඨානේ. ප්‍රඥාවිර අදිෂ්ඨානේ. ඒ තුල තථාගත පිළිබඳව ශ්‍රද්ධාව ඇති වෙනවා. තථාගත අසීමිතයි. මටද මම කියන දෘෂ්ටියද දුරු වීමෙන් ඒ අසීමිත බවට අත්දකිනවා. අසීම බව අත්දැකීම තමයි නිෂ්ඨාව. ඒ සඳහා මොකක්ද කරන්නේ? මේ මනින්ද්‍රියත් මන මානසිකාරයත් භවංගයේ දිස හට ගන්නා වූ මනෝවිඤ්ඤාණයගේ ශූන්‍යත්වය. එතකොට ඇහැට හැපුණත් කර්ණාසය දිව ශරීරාසය හැපුණත් හිතර පහළ වුණත් හැම එකකම ධර්මතාවය එකම දේ. පෙන්නුම් කිරීමක් ඇත නැතිවීමක් ඇත. ශබ්ද පෙන්නුම් කිරීමක් ඇත නැසේ. ගන්ධ රස ස්පර්ශ පෙන්නුම් කිරීමක් ඇත නැසේ. රූප පෙන්නුම් කිරීමක් ඇත නැසේ. ආය ආය හටගනි නැසේ. එනිසා එහි දිගට අල්ලගෙන පවත්තන්න ඇලෙන්න බැඳෙන කාරණයක් නැහැ. හිස්සු ප්‍රලාපයක් බව ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ නිසාම නිහඬ වෙනවා. ඒවා හිතට ආවට අනිත්‍ය වශයෙන් දැකලා අයිති නැති බව දැකලා වේශ කර බව දැකලා අනිත්‍ය දුක් අනාත්ම ත්‍රිලක්ෂණය දැකලා ගැඹුරෙම නිහඬ වෙනවා. සිහිනවැල් වල සිහින මනෝ කල්පනාවල් වල අඳබාල බවක් පේනවා. කල්පනා කරන එකේ සිහින බලන එකේ නොයෙක් දේවල් මානසික හදන එක අඳබාල වැඩක් කියලා අපි වෙනවා. ආර්ය වැඩක් නෙමෙයි. තථාගතයන් වහන්සේලා ඒ වගේ මහරහතන් වහන්සේලා උතුම් සිතක් පැවතිච්ච උත්තමයන් වහන්සේලා ගාව තිබිච්ච එකක් නෙමෙයි. අඳබාල මෝඩ ක්‍රියාවක් බව පේනවා. ආන්ගේ බව පේන්න පේන්න මොකද වෙන්නේ? අර ගැඹුරු ආර්ය නිහඬකමට නිහඬකම අත්දකින්නට ප්‍රඥා වීර අධිෂ්ඨාන ශක්තිමත් වෙනවා. ඒක තමයි තථාගත ශාසනය. දැන් කතා කරපු හරිය නෑ, වැටේනවා නේ? නිතරම මේ අපි කරන කියන එකේ තියෙන හිස් බව. ඊළඟට ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන්. හිස් බව කරද්දී කොහොමද අපි කරන්න කියන්නේ කියලා අහයි. එහෙනම් ප්‍රශ්න අහන්නකො. අහන්න එපා, ප්‍රශ්න උත්තර දෙන්න. ඔව්, මොනවද අපේ මහාචාර්යතුමිය අහන්න තියෙන මොනවද? ඔව්, ඔබ වහන්සේ දේශනා කරපු එක තේරුණා. නමුත් ඕක ප්‍රායෝගිකව යොදා ගන්නකොට තමයි අපිට ගැටලු තියෙන්නේ. මොකද මේ ඒවා ඒ අවස්ථාව අනුව අපිට ඔය දැකීම එකපාරට පහළ වෙන්නේ නැති නිසා අපි සමහර විට ඒක ආර්ය නොවන ආකාරයට ඒ අවස්ථාවන් වලට මුහුණ දෙමින් කර. ඒ සඳහා මම හිතනවා අභ්‍යාසයක් තියෙන්න ඕනේ. යම් කිසි ධර්මක එකපාරට මේ අදහස ඇති වෙලා ඒකට වඩා උචිත ක්‍රියාමාර්ගය හරි වචන පාවිච්චි කිරීම හරි මේ මොකද්ද කියලා හඳුනා ගන්න. ඒක හරි.
මේක එකපාරටම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. නමුත් මේක අභ්‍යාස වෙන්න ඕන ටික ටික. ටික ටික අභ්‍යාස වෙන්න ඕන. ඒ කියන්නේ අපේ හුරු පුරුදු රටාව අපිට හුරු පුරුදු ක්‍රමයක් ආව නැහැ. ඒ හුරු පුරුදු රටාව අනුක්‍රමයෙන් කඩලා දාන්න ඕන. එහෙමයි. ඒක ඒක කැඩෙනකොට ඊළඟට එන්න එපා අලුත් දෙයක්. ඊට පස්සේ අලුත් දෙය මොකද්ද? හැමනිතරකම ඒකේ ශූන්‍යත්වයනේ. මේ පේන ඇහෙන දකින්න විඳින එකේ හිස්බා මේක ද්‍රව්‍ය නෙමේ මානසිකයි. කියන සිහිය පටන් ගන්නවා. අර අරකට විරුද්ධාර්ථේලා යනකොට මේක පටන් ගන්නවා. මොකක් හරි ගන්න නැති වුණා තව එකක් පටන් ගන්න ඉපේ. එහෙමයි. දැන් අපිට පුරුදුලා දැන් වුණා අපිට හැමදාම ගිය පාරක් තියෙනවනේ පුරුදු. ඔය පාරේ යනකොට පාර හරස් කරලා කටුවකුල් දාලා. ඒතර ගිහිල්ලා එකපාරටම පැටලිලා කියලා ආපහු එනවා. ආයෙත් දැන් නැතුව ඒ පාරෙම යනවා. ගිල් ආයෙ ගිල් අර කටුවත් පැටරෙනවා. ඔම හත් අට සැරයක් වෙනකොට මොකද වෙන්නේ? අපිට එනවා එකක් ඔය පාරේ යන්න බෑ. යන්න ඉස්සරම එනවා. ඔය පාරේ යන්න බෑ. ඔහුගේ කටුව අකුල් තියෙනවා. කියලා මේ ඔන්න තීරණයක් එනවා. ආන් ඉතින් දෙකල් අපි මේක මේ ප්‍රායෝගික වෙන්න ඕන. ඒක ඇත්ත. එහෙම තමයි. දැන් ඔබතුමී මේ කියාපු එක හරි එක පාරටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් අර විදියට මේකේ අකුලක් තියෙනවා. මොකද මෙතෙකුත් අපිට අපි ගිය පාරවල අපි ගිය ක්‍රමවල මේ සතුටට වඩා තිබුණේ නොසතුට. හොයලා බැලුවොත් හොඳට තේරෙනවා. ඉතාලම සියුම් ළඟින් බැලුවොත් සාමාන්‍ය කෙනෙක් වහලා කියන්න පුළුවන් නෑ නෑ මන්නම් සතුටෙන්මයි හිටියේ කියලා සතුටෙන්මයි හිටියේ කියලා කීවට හරියන්නේ නෑනේ. සතුටට වඩා තියෙන්නේ එකේ ගිහිලා පැටලෙන ගතිය. එහෙනම් කටුවකුල්නේ එක. දැන් අපිට ඕනකම තියෙනවා කටුවකුල් ඒ පාරකින් හරියන්නේ නැත්තම් යන්න අලුත් පාර හොයා ගන්න වෙනවා. ඒක අභියෝගාත්මකයි. අපි දැන් කියන්නේ ඒකට මේ සම්බන්ධව හොඳ විවරණයක් අවශ්‍යයි පරිශ්‍රණයක්. ඒකට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට අවධානය යොමු කරගත්තා වූ කායානුපස්සනාව අපි ඒකට කියන්නේ. වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව, සතර සතිපට්ඨානේ කියන වචනෙන් කියවෙන්නේ. එතකොට ඒක ඒකත් එක්තරා විදිහක පූර්ව භාග ප්‍රතිපදාවක් වෙන්න පුළුවන් ඊට ගැඹුරට යද්දී. ඉතා ගැඹුරට යනකොට අපිට මේක ද්‍රව්‍ය නෙමෙයිනේ මානසිකයිනේ. නමුත් එකපාරට දෙන්න යන්න බෑ. ඒ යන ඒ ඒ යන්න මෙන්න මේ පළමුවේ සමත සමාධිය. මැඩම් පළමුවේ සමත සමාධිය. මොකද්ද? ආස්වාස ප්‍රස්වාස දිහා බලාගෙන හුස්ම ඇතුළු වීම පිටවීම පිළිබඳව අවධානය වැඩි කරගෙන දවසේ ඉඳලාද හැම අවස්ථාවකදී අනික ඔක්කොම ಜಾති අවලංගු කරලා ඒ සම්බන්ධව අවධානය යොමු කරගෙන වාසය කිරීම අපිට ආරම්භක මේ ක්‍රියාවලිය. ආරම්භකයි. ඊට පස්සේ එහෙම එහෙම යනකොට ඊගාවට ඇයි හුස්ම ගන්න ඇයි හුස්ම හෙලන්නේ? ඒ ප්‍රශ්නෙට උත්තර හෙළීම. එතකොට මලකුණ හුස්ම ගන්නවද නැහැ? මෙයා හුස්ම ගන්නවා. මලකුණේ මෙයාගේ තියෙන වෙනස මොකද්ද? එයාට චින්තන ධාරාවක් නැහැ. ඒක අපිට පිළිගන්න වෙනවනේ. එයාට චින්තන ධාරාවක් නැහැ. එයාට පසිදුන පහ තිබුණාට පේන්නේ ඇහෙන්නේ දකින්නේ විඳින්නේ නැහැ. ප්‍රසාදාත්මක බව නැහැ. මෙයාට එහෙම නෙමෙයි ප්‍රසාදාත්මක බවක් තියෙනවා. චින්තන ධාරාවක් තියෙනවා. එහෙනම් මොකක්ද? මෙයාට ආස්වාස වාතය වැවෙන හින්දා. එහෙනම් ආශ්වාස වාතයේ වැවෙන ක්‍රමය මොකද්ද? එතකොට අන්න අන්න අනුක්‍රමයෙන් ඒ ගැන පරිශ්‍රණය වෙනවා. ඒ තුල ඊගාවට ගොන මෙයා යා කතාව අයින් වෙනවා. එහෙනම් මේක මනෝමූලික ධර්මතාවය. චිත්තානුපස්සනාව. සිත පහළ වෙන්න හේතු මොනවද? ඔන්න ඊගාවට එතෙන් දෙනවා. පෙර භාවිතාලා අතහැරීමනේ. මොන හරි දා භාවිතා වෙලා අතහැරුණොත් ඒ අංශෙට එකක් එන්නේ. භාවිතා වෙලා අතහැරිච්ච නැති දේවල් පිළිබඳව අපිට එන්නේ නැහනේ. මේ මේ එමේනේ භාවිතා වල අතහැරිච්ච පැත්තක් තමයි ඉන්නේ. උදේ පාන්දර නැගිටිනකොට කෝච්චි ඩ්‍රයිවර් මහත්මයාටයි උද්භිද විද්‍යාව පිළිබඳ වෙන මහාචාර්යවරියටයි දෙන්නට එකක් ඇයිද? කෝච්චි ඩ්‍රයිවර් මහත්මයා මොකද නැගිටිනකොටම එන්නේ. දැන් ඊගාව කෝච්චිය ගෙනියන්න මම ඉන්නෙපාය. ඊගාව කෝච්චිය කොළඹින් පිට වෙනවා. ඒක ඒක ගෙනියන්නේ මම. එතකොට එයා ටක් ටක් ගාලා ලෑස්ති වෙලා එලා කෝච්චි ඔබතුමීට මොකද තියෙන්නේ කැම්පස් එකේ මොකක් හරි ඊළඟ මේ ව්‍යාපෘතියක්. එතන ඔබතුමී නැගිටපු ගමන් මොකද වෙන්නේ? ආ කෝච්චිය ලවන්නේ යන්නලා කියන්නේ ඔබතුමී තියෙද්දි දින අරක. එතන මොකද? ඔබතුමී තුන භාවිතා වෙච්ච එක. අර අර අපිට තුන භාවිතා වෙච්ච එක. එහෙම අපි හැම එක්කෙනා ගාම විවිධ විවිධ දේවල් භාවිතා වෙලා තියෙනවා. ඒ භාවිතා වෙච්ච ඒවා අපි කියන ඇසුරු කියමු නේද? ඒ මානසිකාර තමයි නැගිටලා එන්නේ. එතන ඒ ඒක එනකොට ඊට අදාළව මගේ මමයි කියලා ඒකට ආත්ම දෘෂ්ටියෙන් සහ දුට්ටි දුට්ටි අනුසයෙන් ඊගාට මාන අනුසයෙන් පවරාග අනුසයෙන් ඒකට මේ සංග්‍රහ ලැබෙනවා.
එක භවංගේ කතන්ද. භවංගේ කියන එක හැමෝටම පොදුයි. පොදු වුණත් ඒ පින්වතාට එන්නේ ඒ ආකාරයට අනුශය ධර්මයෙන්. ඒ මානසිකාරයට අදාළයි. හැම එක්කෙනාගේම හදවතේ ක්‍රියාවත් පොදුයි. එතන හදවතු හත අටක් ගණන් දෙපෑ නෑනේ. එකම හදවතක් ගණන්නේ මේ 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 ජීව විද්‍යාවේ දුගන්නන්නේ. ඈ හදවතේ ක්‍රියාව පිළිබඳව. ඈ පිරිමි හදවතක් ගෑනු හදවතක් ළමයෙකු හදවතක් ඒ එහෙම කතාවක් නෑනේ. ඈ සමතර ලෝකෙට කතා කරනවා මගේ හදවත මෙහෙමයි අරමයි කියලා. ඉතින් මේ හදවත් ගැන කතා කරා මේ පැත්තේ. නමුත් ඒක ඒකේ කතන්දරේ මනින්ද්‍රිය ළඟ එක එකම ධර්මතාවයක්. එහෙමයි. වෙන්නා වූ ධර්මතාවය. එහෙමයි. ඉතින් මෙන්න මේ පොදු වූ ධර්මතාවයක් ඔබ මා තුළ සිද්ධ වෙනවා. ඒ බව ප්‍රත්‍යක්ෂ වෙන්න 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 තමයි අපි මේ සාකච්ඡා කිරීම තුළ ඒක ගවේෂණය කරන්න ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලින් සමාධිගත වෙච්ච සිතකින් ඒ ගවේෂණය සඳහා ඉඩකඩ සකස් කිරීමක් කරන්න. ඒ තුන තමයි ඊගාවට අපිට දැන් තියෙනවනේ. දැන් මේක හේතුඵල ධර්මයක්. කෙනෙකුට කියන්න පුළුවන් හේතුඵල ධර්මය කියලා මෙහෙමත් පැත්තා. දැන් උච්චේ දෘෂ්ටියෙන් කියන්න පුළුවන් හේතුන්ගේ ඵලයේ ඒ හේතුන්ගේ ඵලයේ මේක එතනින් ඉවරයිනේ. අර කු ටිකක් වීදුරුවට අරන් ඈ මිනිහා බොනවා බිරිලා ඉවරලා කියනවා ඒ හේතුන්ගේ ඵලයේ අරක් බීපු හේතු අරක් බොන්න ඕනකමක් ආවා ඒ හේතු ටික එකතු වුණා බෝතලෙත් හම්බ වුණා වීදුරුවත් හම්බ වුණා එවන් ටිකක් බීවා ප්‍රශ්න ඉවරයි. ඒක ඔයාට කරදරයක්වත් නැහැ මට කරදරයක්වත් නැහැ. මොකද ඒක ඒ හේතුන්ගේ ඵලය කියලා පුළුවන් බයිද ඒකට දාන්න වචනේ. ඒකට ඕනනම් ඒ වචනේ. නමුත් ඒක යථාභෝධයට අදාළ කාරණයක් නෙමෙයි. මේ හේතුඵල නිරෝධය බලන්නෙත් හේතුඵල නැතිවීම බලන්නෙත් මොනවද යහපත් වූ ක්‍රියාවල අයහපත් පසු මේ පින්වතාගේ සිතෙන් අවුට්ම වෙලා තියෙනවා. සතුන් මැරීම හොරකම් කිරීම කාම විලාසය බොරු කීම සුරාව කියන පංච පාපය ට අදාළ නොවනම සිතක් වෙන්න ඕන. ඒවා මිනිස්කම කියන කතන්දරයට අයිති නැත. මිනිසා කියන වචනට අයිති නැහැ පංච පාපය. පංච පාපය කරන ද නැත්තා මිනිසා කියන වචනට අයිති නැහැ. ඒක මිනිස් වැට කඩාගෙන වෙන පැත්තකට යන්නේ අර හතර පහ පැත්තට යන ගමන. ඉතින් ඒ අයට හේතුඵල ධර්මයේ කියලා එන්නේ ගන්න බෑ. එතකොට වෙන්නේ සර්පයාගේ අර කඳ වැදින් අල්ලගත්තා වගේ. සර්පයා අල්ලගෙන අල්ලන්න ඕන අවුලුවෙන් අල්ලන්න ඉපෙ. එතකොට කඳ වැදින් ඇලුතු කරනවා හැරිලා. ඒ වගේ ඒ ධර්මයේ මේ පුජ්‍යලියෝ මේ විනාශ කරනවා. ඒක නේ දේවදත්ත හාමුදුරන් එමත් සිද්ධ වුණේ ඒකනේ. ඒ ධර්මයේම තථාගතයන් වහන්සේගේ ධර්මයේම එයාට විනාශය ගෙන දෙනවා. එදත් අදත් මතුවට හැමදාම ඒ වරදවාගත් කල්ලි ඒකම යාට හතර පායේ පැහැින්න කාරණයක් වෙනවා. සෙල්ලමක් නෙමෙයි. දැන් අපි හේතුඵල නිරෝධය බලන්නත් කොහෙද? අපි සංයමයකින් ජීවිතය ගත කරන්න ආව පින්නතුන් වශයෙන්. අපි ගෙදරදර වාසය කරනවා නම් දුවදරුවන්ගේ මව්පියන්ගේ කටයුතු කරගෙනමින් ධාර්මිකව. අන්න ආයේ හිරියන දෙයක් කරදරයක් නැතුව ජීවත් වෙන්න ආව පින්නතුන් වශයෙන්. අපි පැවිද්දෝ නම් පැවිදි සාරූපයට අදාළ විදිහට කටයුතු කරමින් වාසය කරද්දී අන්න එතකොට අපිට ඒ වෙලාවට හිතර නැගෙන්නා වූ හේතුන්ගේ ඵල වශයෙන් ක්‍රියා වෙනවා. ඒ හේතු නිරෝධයි ඒ ඵල නිරෝධයි කියලා සිහි බුද්ධිය ඇතුව බැලීමක් කරන්න තියෙන්නේ. ඒකට කියන්නේ මොකද්ද? සීල සම්පන්න බව. සීල සම්පන්න භාවය ප්‍රඥාව මතු කරගන්න කාරණයක් නේද? සීල සම්පන්න භාවයෙන් යුතුව වාසය කරන පින්තුකට තමයි ප්‍රඥාව වදින ධර්මයේ ගන්නට මනස ඉඩ ප්‍රස්තාව හදලා දෙන්නේ. නැත්තම් වෙන්නේ අර ධර්ම වචනම ගන්න අපිටට. ඒත් එක්කම මට කල්පනා වුණේ ස්වාමීන් වහන්සේ දැන් අපි කියනවානේ මේ අපි ළමයින්ට උනත් ගොඩාක් දේවල් කරන්න උනන්දු කරනවා. ඉගෙන ගැනීමට අමතරව වෙන ඉගෙනීමට පරිබාහිර දේවල් ගොඩක් කරන්න මේ උනන්දු කරනවා. එතකොට දැන් මේගොල්ලන්ට වැඩ අධික භාවයක් එනවා. දැන් ඉතින් ඒ වගේම අර වගේ අර මේ ඇසුරු කරලා අතරින ප්‍රමාණයත් ඒත් එක්කම වැඩි වෙනවා. එතකොට මේගොල්ලන් මේ මේ පරිණත මිනිස්සු වුණාට පස්සෙත් මේ අනුශයන් ওই විදිහටම තියෙයි. එතකොට ඒ අයට ඒ අයගේ ජීවිත අපි පහසු කරනවද මේ හරහා නැත්නම් අපහසු කරනවද? ඔය එන්නේ අපහසු කිරීමක් නෙවෙයි. ඔව්. ද අර ක්‍රමයට අපහසු වීමක් වෙන්නේ. එහෙමයි. ජීවිතේ පහසු කරන්න ඕන
හැමදාම දරුවන්ට පුළුවන්කමක් තියන හවසට බුදුන් දහම් සංගම් වඳිමු. ආ එඬ මල් පහන් පූජා කරමු. මල් පරවී යන්නේ විනාශ වී යන්නේ යම්සේද මේ ශරීර විනාශ බව ඔක සිහි ගැනීමවත් කරන්න නැහෙනි. උන්දදුරට සමාජී දැන් ඒ තැන් වලින් තමයි ළමයින්ව මතු කරලා ගන්න ඕන. ආ ඇයි පූජේ බුද්ධං කුසුමේන එන පුඤ්ඤේන මේන ලබාවි මොකක් කියලා කියන්නේ කියලා මලක් පහනක් පූජා කරන තැනින්වත් ළමයි ගන්නේ නැතිකම නිසා ආගමගේ මේක ආගමික වශයෙන් වත් ඒ අවශ්‍ය ශේෂ්ත්‍රයට නොගන්නා නිසා ළමයින්ද උදේින්ද රෑ වෙනකල් දෙන්න හදන්නේ මොනවද අර මේ මේවා මොනවද දැන් ඔය ඊයේ පෙරේදා මම දැක්කා වාකරේ මේ නිවුස් එක තිබුණා මේ නයිසංග මහත්තයා ඒක ඇත්තද නැවද මම දන්නේ ඉන්ටර්නෙට් සම්බන්ධ ඉන්ටර්නෙට් නිෂ්පාදනය කරන තැන් වලට ඉන්ටර්නෙට් එකේ ඔය මූලික වෙ ඉන්න අයට නීතියක් දාන්න හදනවා මොකද්ද මේ ළමයින්ට දවසේ එක 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 සීමාවක් විතරක් ඒවා පාවිච්චි කරන්න යොදන්න කියලා ඇමරිකාවේ මම හිතන විශේෂයෙන් කරන්නේ චීනෙ හරි මොකක් ඉතින් බලන්නකො දැන් කොච්චර දුරට ළමයාගේ ඔළුව මේවා වෙලා තියෙන්නේ විකෘති වෙලා තියෙන්නේ විකෘති භාගේ දැන් භාවේ දැඩි ලෙස වෙලා තියෙන්නේ ගොඩ ගන්න බෑ ගොඩ ගන්න බෑ කියන එකේ තේරුම ඉතින් පවතින සමස්තයක් වශයෙන් ලෝකේ පවතින ස්වභාවය හැටියටත් ඒවා ඕන ඇති මම දන්නේ නැහැ නමුත් කොච්චර දුරට එයාගේ මනස සංවර්ධනය වෙනවද කියන එක පිළිබඳව ඇති ඇති අවබෝධ කරන පැත්තට යන්න පුළුවන් කමක් නැහැ ඈ අර මොකද්ද ළඟ සමීපවම සිදුවෙන ධර්මතාවය බලන්න මේ උදව් කිරීමක් අපි කරන්න ඕන බලන්න ඔබේ නාසය ළඟ බලන්න ඔබේ හුස්ම ගැනීම හැරීම දිහා ඒ දිහා ඔබ ටිකක් වෙලා බලාගෙන ඉන්න කියලා ළමයව තල්ලු කරන්න ඕන එතෙන්ද ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය එතනින් මේකක් හැදෙන්නේ කොහොමද කියන එක ඉස්සරහ තේරෙන්නේ දැන් හැදිච්ච එකත් එක්කලා ගඩදෙනුවක් නේ මේ යන්නේ අපි හැදිච්ච එකත් එක්කලා ගඩදෙනු කරනවා ඒ ගඩදෙනුනේ සීමාන්තිකයි දැන් මේක හැදෙන්නේ කොහොමද කියලා බලන්නේ ඒ බැලීම සඳහා තමයි මිනිස්සුත් භාවයක් ලැබෙන්නේ අපිට හැදිච්ච එකත් එක්ක ගඩදෙනු කිරීමදී සතුත් කරනවා කිසිම අඩුපාඩුවක් නැතු සතුත් ආහාර ගන්නවා එයා දන්නේ ආහාර ගන්නේ මොකටද කියන බන්ද කියන දන්නේ නැහැ වර්ග પરම්පරාව භෝග කරනවා ඒක ඊට වැඩි දෙයක් තියා දන්නේ නැහැ එයාත් බය වෙනවා නිදා ගන්නවා ඉතින් මේ වර්ගය මේ වර්ගය අයටත් ඒ ටිකම නම් බය වෙනවා නිදා ගන්නවා වර්ගය භෝග කරනවා කන බොනවා ටික විතරක් නම් ඒක ඊට වැඩි දෙයක් නැහැ ඒකට ප්‍රජාව කල්පගානක ශාස්ත්‍රවරයෙක් ලෝකේ පහළ වෙන්නේ තථාගත බුදුහිමියන් වහන්සේ මේ වර්ගයට ආපහු කතා කරන්න. ආ මේ මේ මෙවැනි වර්ගයයිට කියනවා ඔබ ඔබ කන බොනවා කියන්නේ මොකද්ද? ඒවට මොකද සිද්ධ වෙන්නේ බලන්න. ආ ඊළඟට ඔබ ඔබේ සිිතේ රාගයේ ආදී දේවල් නැග්ගගෙන ඊළඟට සිද්ධ කරන්නේ මොකද්ද? දැන් බෝධිසත්වයෝ මේකෙන් ගැලවෙන්න නම් මොකද කරන්න ඕනේ කියලා ඒ වෙලෙම පිට වුණා. එතකොට දැන් මේ පිටවීමේ වේගය ඔච්චරද කිව්වොත් හුදකලාව ඒකචාරී ජීවිතයක් ගත කරලා අන්තිමට සත්‍ය කුසලයේ ගවේෂණය කරා සත්‍ය දැක්කා. ඒ දැකපු තැන ඉඳන්ම තවන් වහන්සේ මෙහා පැත්තේ ඉන්න අයට දෙන්නම උත්සාහ කරේ. දොන්නේම විනය ජනෙින්ද ඒ සම්බන්ධව ප්‍රකාශ කළේම බම්මට බැදෙන්න එපා ගැලවෙන්න කියන එකටමනේ උත් කුමාරයර දුන්නේත් ඒක නේද රාහුල කුමාරයර දුන්නේත් ඒ කොටස නිරෝධය දකින්න යශෝදරා මහත්තයාට දුන්නේ නිරෝධය දකින්න මහා ප්‍රජාපති ගාතිමිට නිරෝධය දකින්න දුන්නේ සුද්ධෝදන මහරජුණන්ට නිරෝධය දකින්න උපකාරකද තමන්ගේ සහලේ ඥාති වර්ගයේ પરම්පරාවේ හැම එක්කෙනාටම බුදුරජාණන් වහන්සේ මොකද්ද කළේ? ආය ඔයනි කූඩුවක් හදාගන්න එපා. මම මේ කූඩුව කඩලා දාලා ඉවරයි තමන් වහන්සේ. අර අනේක ජාති සංසාරම් කියලා. කොහෙන්ද අපේ අර අලුතෙන් ආපු නෝන මාත්‍යා කවුද? මේ උතන ඉන්නව නේද? කොහෙද මේ?
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. හරි. ඔබ දැන් කියන්නේ බලන්න කියන්නේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, මටයි ඔබ වහන්සේ පැහැදිලි කළ දුන්න අර කිරිතේක ආශ්‍රිත උදාහරණයේ ස්වාමීන් වහන්ස මට තේරුණේ දැන් සංස එතන අපිට පිපාස වේදනාවක් ආපු නිසා ඒ වේදනාවට අවශ්‍යව අපිට සංසිඳව ගන්න අපිට ඒ වෙලේදී අර තේ කෝප්පයක් අවශ්‍යයි කියන ඒ එතන මනසේ හුස්මහා ආහාරහා අනුසය කියන හේතු තත්ත්වයෙන් අපිට ඒ භවයෙන් ඒ ලබා දුන්නානේ ස්වාමීන් වහන්සේ චිත්තේ මේ තේ කෝප්පය කියන ඒ මනෝඡායාව ඒක ස්වාමීන් වහන්සේ එතන ඒ ඇත්තටම ද්‍රව්‍යමය ස්වරූපයක් නෑ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් එතන ද්‍රව්‍යමය විදිහට අපිට හසු කරගන්න දෙයක් නෑ ඒක එතනම ඉවරයි කියන ඥානය නේද ස්වාමීන් වහන්සේ අපි දක්ෂ වෙන්න ඕනේ සිහිය පවත්වන්න ඒක නිවැරදිද ස්වාමීන් වහන්සේ තේරුම් ගත්ත ආකාරය එතන 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 අපිට සිහිය නැගෙන්න ඕන මේක මනෝමූලිකම දෙයක් එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් මේ මනෝමූලිකම සිද්ධියක් ඉතින් දැන් නොනගෙන්නෙත් ඒක තමයි ලේසියකට එහෙමයි ලේසියකට නෑ නමුත් ඒක ටිකක් මුලින් උත්සාහයෙන් උත්සාහයෙන් මුලින් ගන්න ඕන එහෙමයි ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ සම්බන්ධව වැඩෙනකොට ඒක පාඩම සිහියට නැගෙනවා තේකක් බොන්න හදනකොට ආ ඒක මානසිකයි එහෙමයි එහෙම කියලා තේ නොබී ඉන්නවට නෙමෙයි එහෙමයි එහෙම කියලා තේ නොබී ඉන්නවට නෙමෙයි තේකක් බොයි ඒක වෙනම කතාවක් නමුත් ඒක ආවේ සිතෙන්නේ කියන එක තේරෙන්න ඕන එහෙමයි සම්පූර්ණ ආවේ මටනේ කියලානේ දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ ආ මටයි තේ එකක් බොන්න ආවේ කියලා මේක අපි ගන්න එතකොට අර එතම මැඩියම සිද්ධ වෙලා එහෙම නෙමෙයි මෙන්න මෙන්න සිතේ ඇති එහෙමයි මෙන්න මෙන්න සිත නැගිටපු ඇති එහෙමයි ඒ හේතුන්ට අනුව මේ සිත නැගිටපු ඇති කියලා සිහියට නැගිලා ඉතින් තේ එකක් බොන එකත් කෙරුවට ගැටලුවක් නෙමෙයි එහෙම නැත්නම් ප්‍රත්‍යවේක්ෂානුවණයෙන් යුතුව තේ බොනවයි කියන අර්ථයට වැටෙන්නේ එහෙමයි बाहर लोग මනෝමූලික ධර්මතාවය කියන්නේ එකම වඩ වඩාත් ගැඹුරු ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්න එක තමයි මේ අවශ්‍ය වෙන්නේ. එහෙමයි ස්වාමී. මේක කොච්චර ගැඹුරු සිද්ධියද කිව්වොත් මේ අර මේ එක වෙලාවක දැන් මේක මේක සිතේ සිද්ධියක් කියන්නේ. ආ එක වෙලාවකදී මෙන්න මෙහෙම එකක් තියෙනවා. ආයුෂ්මත් කවුද මේ සරියුත් මහ රහතන් වහන්සේ आयुष्मेरुत्रे මම පිරිසිදු වූ මිනිසස ඉක්ම සිටිනා දිවසින් සහස්ර ලෝකයේ බලමි පොඩි වැඩක්ද බලන්නකෝ මම පිරිසිදු වූ මිනිසස ඉක්ම වූ දිවසින් සහස්ර ලෝකයේ බලමි මා විසින් වීරිය ආරම්භින ඈ එතකොට නොසංගවෙන්නේ සංගවන්න දෙයක් නෑ මට ස්මෘතිය එළඹ සිටි එළඹ සිටි සිහිය හොඳට එළඹ සිටිනවා මූෂිත නොවූ ඒ කියන්නේ මුලාව නෑ නාමකය සංසිඳින ඒ කියන්නේ අර මනෝමය කය කියන එක තේරුම් ගන්න එතන නිවිචිකමක් තියෙනවා සාරද්ද රහිතය ඒ කියන්නේ කෙලස් නැහැ සිත සමාධිගතය කෙලස් නැහැ කියන්නේ කෙලස් යට වෙලා සිත සමාධිගතයි එකඳයි එහෙත් මාගේ සිත උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රවයන් කෙරෙන්න නොමිදේ ඒ කියන්නේ මගේ සිතේ උපාදානය තව දුර වෙලා නැහැ. ඒකයි අදහස. මෙච්චර જાති තිබිච්චිත් මගේ සිතේ මේ උපාදාන ස්කන්ධය දුර වෙලා නැහැ කියලා කියනවා. එතකොට ශරීර තාමදෙන පිළිතුර දිහා බලන්න. අනුරුද්ධ යම් මේකින් තොපට මෙන්න මෙහෙම හිතෙනවද? කොහොමද? මෙසේ මම විසුද්ධ වූ මිනිස්සසෙක් නොවූ චිත්නා දිවසින් සහස්ර ලෝකේ බලමි.
මම මිනිසස ඉක්ම වූ ඇයෙන් දසදහසක් ලෝකේ දිහා බලමි. අන්න මේක තමයි තොපගේ මානයි. ඔබ බලන්නකො අනුරුද්ධ හාමුදුරන්ගේ මානේ එතනයි. ඈ ඊළඟට යම් මේකින් තොපට මෙයින් මෙහෙම වේද මා විසින් වීරිය අරබරන ලදී. නොසංගවින ස්මෘතිය එළඹ සිටි ප්‍රමුසිත නොවේ. නාමකය සංසිතින. එතකොට සිත සමාහිතය එකඟය මේ තොපට උද්දච්ච භාවයයි. මෙහෙම හිතෙන එක තමයි තොපගේ උද්දච්ච භාවය. ඈ ඊගාවට ඇවත අනුරුද්ධ යම් මේකින් තොපට මෙබඳු සිතක් වේද? ඒත් මාගේ සිත උපාදාන ස්කන්ධෙන් නොගෙන ආශ්‍රවයන් කෙරෙන් නොමිදේ. මේ තමයි තොපට තියෙන කුකුස. ඔන්න බලන්නකො. දැන් අපි සාමාන්‍ය මේ වචනවල ගැඹීරත්වය කොච්චර අඩුවෙන්ද දකින්නේ. දැන් අනුරුද්ධ හාමුදුරන් අරහන්ත වෙන්න බැරි උපාදානය දුරු කරගන්න බැරි කාරණා තුන සරියුත් හාමුදුරුවෝ කියනවා. මොකද්ද? අනුරුද්ධ හාමුදුරන්ට තියෙනවා මේ දිවස්සසින් ලොක ප්‍රධානියනේ. අනුරුද්ධ හාමුදුරුවෝ කියනවා මට මිනිස්සෙක් වූ වශයෙන් සහස්ත්‍ර ලෝක බලන්න පුළුවන්. එතකොට සරියුත් හාමුදුරුවෝ කියන අන්න ඒක තමයි ඔබට තියෙන මොකද්ද? මාන්නේ. එහෙනම් බලන්න පුළුවන් කියලා තියෙන එක තමයි මාන්නේ. එතකොට ඒ වගේම බට මගේ සිතේ දැන් වීරිය ආරම්භලා තියෙන්නේ. සිත සංගවිලා නැහැ. හොඳයි. සිහිය හොඳට පිහිටලා තියෙන්නේ. එතකොට නාමකය රහිතයි. නාමකය සංසිඳිලා. සිත සමෘද්ධිමත් එකඟයි. ඒක තමයි ඔබට තියෙන උද්දච්ච භාවය. ඈ ඊළඟ තුන්වෙනි එක මොකද්ද? මගේ මට මොකද්ද මේ? ඔව් ඒත් මාගේ සිත උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රවයන් කෙරෙන් මිදිලා නැහැ කියන අදහස ඇති වෙනවනේ. ඒක තමයි කුකුස. යමම කියන්න අද අපිට තේරුණාද ඔය පින්නතුන්ට? සාමාන්‍ය අපිට තියෙනා උද්දච්ච භාවය ඒ වගේම කුකුස කියන අර්ථය නෙමෙයි අතන තියෙන්නේ. එතුමා සමතෙන් යන්න පුළුවන් ඉහළම තැනකට ගිහින් ඒ වෙනකොටත් හිටියේ කවුද? අනුරුද්ධ හාමුදුරුවෝ. එතකොට සරියුත් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරන්නේ එවැනි තැනකත් ඉඳගෙන ඔබට ඒ පිළිබඳව කුකුසක් ඇති වෙයිද? උද්දච්චකමක් ඇති වෙයිද? මානයක් ඇති වෙයිද? ඒක තමයි තොප විසින් සංසිඳ විය යුතු මානය. එතන ඉන්න තැනට. ඉතින් මම මේ කියන්න අදහසුනේ මොකද්ද? අපේ සිත කොච්චර මේ දැන් අපිට තියෙන කාම ලෝකෙත් එක්කලා තියෙන ගණදෙනුව. කාම ලෝකේ ගණදෙනුව අහක් වෙච්ච ගමන් සිත අවතීර්ණ වෙන ඊගාවට කොහොද සිතට එන්න පටන් ගන්නෙ? අර ඥානී අරමුණු, සමාධිගත අරමුණු. සමහරලාවට අනුන්ගේ සිත් කියන්න පුළුවන්කම. සමහරලාවට දිවහ දිවකරණ දිවනාශය ආදී දේවල් ඇතිවීමෙන් යම් මේ පේන්නා වූ ත්‍රිමාණයකට එහායින් ගිය සිව්මාන බහුමාන පේන්න පටන් ගන්නවා. එවැනි වෙලාවකදී අපිට මොකද වෙන්නේ? ඒවා පිළිබඳව ඇලෙනවා බැඳෙනවා මාන්නෙන් කුකුෂෙන් උද්දච්චකමෙන් ඒවට හිර වෙනවා. එතකොට එතනත් මොකද වෙන්නේ? ශරීරත් මහරහතන් වහන්සේ වැඩ ඉන්න තැනට යන්න බාධාව. ඒවාද මේ සිතේ ඇතිවෙන්නා වූ යම් වෙනත් වෙනත් මාන වෙනත් වෙනත් හැඩතල කියලා නියතමානීව ගැඹුරෙන් තේරුම් ගන්න ඒවායේද අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීමෙන් ත්‍රික්ෂණයට වැඩීමෙන් තමයි මේ ගමනේ ඉදිරිය තියෙන්නේ. ආ මොකද දැන් අරව ඔක්කොමත් අයිති වෙන්නේ අර මේ මොකේද මේ ප්‍රඥා ඉන්ද්‍රියට නෙමෙයි. දැන් අර කියාපු දිවස් කියන්නේ ඔක්කොම අයිති වෙන්නේ ප්‍රඥා ඉන්ද්‍රියට නෙමෙයි. ඒවා අයිති වෙන්නේ අර මොකද්ද මේ අපි කියේ මොකද්ද? අතීන්ද්‍රියට. අන්න හරි. අතීන්ද්‍රියට. මේ කාම ලෝකයේ පිළිබඳව අතීන්ද්‍රියට අහු වෙන කොටසට කියනවා විශේෂත්‍ය භාවයේ ආදී වශයෙන් කතා කරනවා කාම ලෝකයේ අතීන්ද්‍රියට. ඒකෙන් එහාට පැනපුවාම අතීන්ද්‍රියට අහු වෙන ඔය කියාපු විවිධ විශ්වීය ධර්මතාවයන්. ඒක අහු වෙන අතීන්ද්‍රියට.
සිතක මහිම එතකොට ඔබට තේරෙනවා. ආ එතකොට අඤ්ඤ ඉන්ද්‍රියට නොහොත් ප්‍රඥා ඉන්ද්‍රියට අහු වෙන්නේ ඒ තරම් විශ්මිත දේවල් දැකපු එකක් මාන උද්දච්ච අවිද්‍යාව. එහෙනම් කුකුස ඒවාගේ ධර්මතාවයන් ඒවා බලන්න මේ මේ ඒවත් අපිව රවට්ටන ධර්මතාවයක් කියන එක තමයි. ඔව් දැන් අර කවුද ඒ ඒ ඒ එනෝනා කියාපු එක හරි මොකද්ද අපිට මොනවා හරි දෙයක් හිතට එනකොට ඒක මට ආවා කියන දෘෂ්ටියෙන් එන්නේ මටයි ඒ කල්පනාව ආවේ මගේ ඒ අදහස ඒ දෘෂ්ටියෙන් තමයි එන්නේ. ඒ වුණත් අපි දකින්න ඕන ඒද අර කියාපු හේතු හේතුන්ගේ ඵලය මනේන්ද්‍රිය භවංග සිත මනෝ මේ මානසිකාරය කියන හේතුන්ගේ ඵලය කියලා දකින්න ඕන. ඔ අපේ අර දොස්තර මහත්මිය ඉන්නවද කොහෙද මේ කොළඹ ඉස්පිරිතාලෙම කළුබෝවිල හොස්පිටල් එකේ? එහෙමයි ස්වාමීන් වහන්සේ ඉන්නවා. ඔව් දැන් ඔබතුමියනේ මොකද අපි දැන් මෙච්චර කතා කරපුවත් ඒක ඔබතුමිට ඇත්තටම මම ටිකක් ආදුනිකයෙක් ස්වාමීන් වහන්ස. මමත් හුඟක්ම මේ මේ ඇත්තටම මේ ස්ට්‍රගල් කරනවා, කියන්නේ ගොඩක් වෙහෙස දරනවා මේ මාර්ගයේ යන්න. ඉතින් ඇත්තටම කියපු දේවල් වලින් මට පැහැදීමක් එනවා. ඒ කියන්නේ ඒක ඇත්තටම උදව්වක් මේ මාර්ගයේ යන්න. ඒ කියන්නේ ඇත්තටම අපිට අමාරුයි. අපි ගොඩාක් එක තැනක ඉන්න එක පවා කරගන්න බැරුව දඟලන අවධියක තමයි, يعني එක්තරකටම අපිට හිත සංසිඳ කරගන්න අමාරු අවස්ථා තියෙනවා. ඉතින් නමුත් එකදෙන් පැහැදිලි, ඉතින් අපිට මේ මාර්ගය ඇරෙන්න වෙන මාර්ගයක් නැහැ. ඉතින් මේ මාර්ගය යන්න වෙහසෙන එක තමයි ඉතින් අපි. ඒක හරි. දැන් අපි කොහොමත් හැමදාම පිළිගත් එකක් සම්මත ලෝකෙදී වෛද්‍යවරු කියන්නේ දෙවිවරු කියලා. ඒ කියන්නේ කය අපේ කයේ සංසිඳියාව ඇති කිරීම සඳහා බොහොම උපකාර වෙන පින්වතුන් පිරිසක්. හැබැයි එහෙම කියලා ඒ පින්වතුන් අපිට දෙවිවරු වුණාට රෝගීන් ගොඩ ගන්නත නැත්තෝ බවට පත් වුණාට අපි ඔක්කොම බුදුහාමුදුරේ ඉස්සරහදී අසරණයිනේ. ආ බුදුරජාණන් වහන්සේ අසරණ සරණ කියන වචනයක් තියෙනවානේ. භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඇහෙන් මිදිලා, ඇහැ පරිහරණය කළාට ඇහෙන් මිදිලා, කන පරිහරණය කළාට කනෙන් මිදිලා, නාසයේ දිව ශරීරයේ කියන ඒවා මිදිලා තමන් වහන්සේ වැඩ සිටි. දැන් අපිටත් සිත අනුක්‍රමයෙන් ඒ හරියට නොමිදෙන ක්‍රමයක් අපි තුල සංවර්ධනය නොවන සංවර්ධනයට පටන් නොගන්න තාක්කල් අපි මේ පැත්තෙන් කොච්චර කටයුතු කරුවත් ඒකේ තියෙන අසරණ බව. ඉතින් ඒක නිසා දැන් ඔබතුමියට හොඳම අවස්ථාවක් තියෙනවා. දැන් ඔබතුමිය මේ පිළිබඳව හොඳ ගවේෂණාත්මක බවක යනවා. ඉතින් වඩා හොඳ 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 මේ අවස්ථාවක් තියෙනවා. දැන් අපේ ඉන්නවනේ, දැන් කවුද ඔය මේ මානෙල් මැඩම් මේ ඉන්නවනේ, යාළුවනේ, ළඟම යාළුවනේ. ඉතින් හැම වෙලාවකම හම්බ වෙච්චාම කතා කරන්න දෙයක් ඔන්න දැන් ඉහෙලින්ම තියෙනවා. එහෙමයි. මම හිතන්නේ මේ ගමනට කල්යාණ මිත්‍රයෝ තමයි හුඟක්ම උපකාරී වෙන්නේ. ඔව් උපකාරේ කල්යාණ මිත්‍රයා නිවන අවබෝධ කරගන්න යන්න ඕන. ඒ තරම් අවශ්‍යයි. ඒ තරම් අවශ්‍යයි. මොකද නැත්තම් අපේ සිත එක එක මොහොතේ විපරිණාම වෙනවා. ඒ විපල්යාස වෙනවා. සිත වෙනස් වෙනවා යනවා. ඊළඟට ඒ සිත අවදි කරන පැතර නග්ගලා ගන්නට නම් කල්යාණ මිත්‍රයා අවශ්‍යමයි. ඒක නිසා කල්යාණ මිත්‍ර වශයෙන් සමීප මේ සමීපව කවුරු හරි ඇසුරු කරනවා නම් විරාගයේ Nirodhe නිවීම පිණිස කවුරු හරි ඇසුරු කරනවා නම් ඒ ආශ්‍රය තරම් වටිනා දෙයක් තවත් නැහැ. අමතාතරක් දෙන්න බෑනේ ඒක. අමතාතර ඉඩකඩම් දුන්නත්, ගෙවල් දොරවල් දුන්නත්, අධ්‍යාපන ආදී දේවල් ලබලා දුන්නත් අර දේ දෙන්න අමාරුයි. ඒකට කොහෙද හරි කල්යාණ මිත්‍ර ඇසුරෙන් ඒක යන්න ඕන. ඉතින් ඒක නිසා අවස්ථාව ඔන්න තියෙනවා. ආ අපිත් විතර මෙහෙම සත්‍යයකට සැරයක් මෙහෙම එකතු වෙනවානේ. එතකොට එහෙම එකතු වෙනකොට සාකච්ඡා කරනකොට ක්‍රමයෙන් මේකේ තියෙනා වූ මොකද්ද මේ එහා පැත්ත වැටෙන්න පටන් ගන්නවා. දැන් මෙතන මේ ඉන්න පින්වතුන් හැම එක්කෙනාමත් මුලින්ම මේ මේ දැන් ඔය ඔබතුමීලා කතා කරන දනවත් හිටියේ නැහැ.
ඔබතුමිය දැන් මොකක් හරි කතා කරනවානේ පළවෙනි දවසේම එවැනි තැනකවත් හිටියේ නැහැ බොහෝ අය. නමුත් ඒක එකෙන් දෙකෙන් තුනෙන් හතරෙන් ඒ සම්බන්ධව මේ අවදි වීම ඇති වෙනවා. ආ එහෙනම් තා හොඳයි ගැටලු ගන්න මේ කොරෝනා ප්‍රශ්නය නිසා මම හිතන්නේ අපිට ගොඩක් අවස්ථාවක් ලැබුණා දෙසරයක් ජීවිතය යන මාර්ගය ගැන හිතන්න. ඒක අපිට මම හිතන්නේ හුඟක් හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ ජීවිතයේ අනිත්‍ය ගැන අපි දැන් ස්පිරිතාලවල හොඳටම දකිනවා. මේ ඇවිදගෙන එන මනුස්සයා ඊගාවට වැටිලා මැරෙනවා. ඉතින් එතකොට දැන් ජීවිතේට කොයි තරම් අපේ හැල්ලු වෙලාද කියලා කියන එක අපිට දැන් දවසින් දවස මම හිතන්නේ තේරෙනවා. ඒක හරි. කොරෝනා නැමැති එක්කෙනාගේ කෙලිබඩුව බවට පත් වෙලා තියෙනවා අපි. එහෙමයි. කොරෝනා කියන එක්කෙනාගේ කෙලිබඩුව පවතිලා. එයාට ඕන විදිහට තමයි අපි වෙගෙන යන්නේ. වෙනදනම් පූජා වට්ටියක් අදලා දෙයියන්ට ඕන විදිහට ටිකක් දුරට යන්න තිබුණානේ. අනේ දේවතාවුන් වහන්සේ මට අවල් දෙ කරලා දෙන්න මේ කියලා දෙයියන්වත් මේ මොනවාරි කටකොමදක් දෙයක් තියලා බේරුමක් තිබුණා. දැන් දීගොත් දුවලන්න ලොකු නැහැ නේ. දැන් කොරෝනාට ඕන විදිහට අපිව පාලනය කරනවා. එවැනි තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඒක ඒ කතා හරි. ඒක ඒක එක්තරා විදිහකට අර පෙරළුණු ඔරුව හොඳයි කියලා හිතෙන්න ඕන අර තියෙන පැත්තට වැඩි. ආන් ඒ වාගේ දැන් මේ අපිට ඇති ඇති අවබෝධ කරගන්න හොඳ අවස්ථාවක්. හොඳ ඉඩකඩ. ඒක හරි. සාමාන්‍යයෙන් මාර්ගයේ අපි ගමන් කරනකොට ඔව් මේ දැන් අපිට තවසුට්ටක් ඒක අපි ගමන් කළ යුතු විදිහ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඔව් ඔබතුමිය මට ප්‍රශ්නකින් අහන්න. එතකොට මම ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. දැන් ඔබතුමිය ඔබතුමිය මොකක් හරි අදහසකින් මේ ප්‍රශ්නේ ඇහුවේ මට තව ටිකක් ඒ ඔබතුමිය ඒක ඔබතුමියගේ කාර්ය වශයෙන් මතු කරන්නක. එතකොට අපිට හොඳ අදහසක් ගන්න පුළුවන් වෙයි. නෑ මේ මෙහෙමයි. දැන් අපි එදිනෙදා ජීවිතේ ගත කරනකොට ඒ කියන්නේ අපි පංචේන්ද්‍රයන් සලායතන එක ගැටෙනකොට දැන් සලායතන වලට දෝෂරේම සංඥා සමග අපි ගැටෙනකොට අපි ඒවට කොහොමද ක්‍රියා කළ යුත්තේ කියන එක එදිනෙදා ජීවිතේ කියන්නේ අපි අපි කායානුපස්සනා වගේ එකක් ප්‍රැක්ටිස් කරනකොට එක තැනක කයට සමහරවල් එක තැනකම ඉන්න ඕනෙත් නැහැ. හැබැයි කයට අරමුණු කරගෙන යාගෙන ඉන්න වෙනවනේ. එතකොට ඒකටත් අපිට අපහසුයි නම් අපි ප්‍රායෝගික ජීවිතයේ චිත්තානුපස්සනාව මේ පුහුණු කරනකොට අපි ඒක කොහොමද ඉදිරියට ජීවිතයට යොදව ගන්න කියන්නේ. ඔව් එතනදී අපි විශේෂයෙන්ම මම අර පටන් ගන්නකොටමත් පැහැදිලි කිරීමක් කළා. ඔබතුමිට මතක ඇති අර වචන කතා කිරීම සහ අතපය ක්‍රියා කිරීම අරයා මුල් වෙලා කරන්නේ කවුද? මනි මේ මොකද්ද මේ මනින්ද්‍රිය ළඟ පහළ වෙන චේතනාවට අනුව තමයි අපි වචන කතා කිරීම සහ අතපය ක්‍රියා කරන්නේ. උදාහරණයක් වශයෙන් ගන්න අපි සක්මන් මළුවට එහෙම නැත්නම් ගෙදරම තිබිච්චව යම් විවේක ස්ථානයකට ගිහිල්ලා සක්මන් කරනවා. කය සක්මන් කරනවා වගේ අපිට පෙවුනට මේකේ මුල සිතනේ. ඒක නිසා කයෙන් සිතට බහින්න ඕන. කයේ ක්‍රියාවදී ආ බලාගෙන ගිහිලා සිතට බහින්න ඕන. කයේ ක්‍රියාවෙන් සිතට බහින්නේ කොහොමද? කය උස්සනවා තබනවා. අපි එහෙම ගන්නකෝ. කය ඔසවනවා තබනවා. කය ඔසවනවා තබනවා. තව ටිකක් දුරට ගියා කය ඔසවනවා යවනවා තබනවා. ඒතර කය කියන්නේ ධාතු හතරනේ. වෙන පිළිකට උපමා කරනවා මේ කය. කය මොනවද? සතර මහා භූතයෙන් හැදුනා වූ කොටස. කකුලේ කයේ කොටසක්නේ කකුල. දැන් එතකොට කකුල ඔසවනවා තබනවා යවනවා. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරේ ක්‍රියාව. ඔසවනකොට ආපෝ යවනකොට තේජෝ වායෝ තබනකොට ආය ආපෝ. තැබුවදර පඨවි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවය සිද්ධ වෙන්නේ. බලන්න කකුලක් ඔසවනකොට එහෙම නැද්ද කියලා. තියෙන තැන පටවිනේ හයිය ගතියනේ. ඔසවනකට ආපෝ ඔසවනවා කියන එකේ තේරුම යම් ආකාරයට බුරුල් වීමක්. එතකොට යවනකොට තේජෝ වායෝ ආය පහත් වෙනකොට ආපෝ ගතිය තින්නේ. තබනකොට පටවි.
පටවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරේ ක්‍රියාවයි පෙන්නේ පේන්නේ මොකද්ද කකුල ඔසල යවන තමන එක ඊළඟට එනවා මේ පටවි ආපෝ තේජෝ වායෝ ධාතු හතර මෙතනදී පෙන්නු කරන්නේ මොකද සංඥා වශයෙන් මොකද්ද සංඥාව කකුල් සංඥාව කකුල් සංඥාව ආශ්වාස වාතයේ මේකට වැය වෙන්න මේ පාය නායෙන් අතු වෙන උස්සපාර වැය වෙලා තමයි කකුල ඔසවන්නේ තබන්නේ එතකොට කකුල ක්‍රියා කරවන්න කොටසක් වැය වෙනකොට කොටසක් වැය වෙන ආශ්වාස වාතයේ අර කියාපු සිද්ධියද මොකද්ද අර කකුල කියන සංඥාම හටගන්න කකුල කියන සංඥාව ඒ වෙලාවට නටගත්තී කලින් කකුල සංඥාවක් තිබුණේ නැහැ කලින් ඉඳගෙන ඉන්නකොට හරි වෙන මොකද ඒවත් එක තිබුණේ දැන් මෙන්න කකුල සංඥාවක් එක්කනේ දැන් මේ ඔසවන්නේ තබන්නේ යවන්නේ කකුල සංඥාව එන්න කොටසක් වෙන එතකොට සංඥාව එන්නේ සිතේ සංඥාව එන්නේ සිතේ නේද එහෙනම් කකුල් සංඥාවට අනුව ඒක සිතේ සිතේ ක්‍රියාවට අනුව ධාතු හතර ක්‍රියා වෙනවා එද සිතේ ක්‍රියාවට නාම කියන්න ධාතු හතර ක්‍රියාවට රූප කියන්න මං අර ඉස්සලා පටන් ගන්න වෙලාවෙත් අර කියන්නේ කියන්නේ යනකොට කියවා නාම රූප ධර්මයන්ගේ හටගෙන නැසෙනවා කියලා එද කකුලක් ඔසවනවා යවනවා තබනවා කියනකොට සිද්ධ වෙන්නේ මොකද්ද කකුල ඔසෝන යවන තමන තියෙන කාය කොටසක් තියෙනවා ධාතු හතරක කරේ ඒක රූප ඊළඟට කකුලක් තියෙනවා කකුල ඔසෝන යවන තමන කියන සංඥාවක් වෙනවා ඒක නාම සංඥායනේ නාමෝනේ සංඥා වින්දනයක් නිකට උද්දමේ සංඥාව කියන එක ASCII තියෙනවා වින්දනය ඔසෝන යවන තමන කකුල පිළිබඳව වින්දනය තියෙනවා සංඥා වින්දනය එන්නේ නාම කොටස ද සංඥා වින්දනයට අනුව ධාතු හතර ක්‍රියා වෙනවා ඒක නේද යවනවා තබනවා කියන එක සිද්ධිය සංඥා වින්දනයේට අනුව ධාතු හතර ක්‍රියා වෙනවා ආ දැන් ඔන්න ඊගාවට බලන්නකෝ හාල් ටික ලිපේ තියන ලෑස්තිය අපි එහෙම ගමුකෝ කුස්සියේ එතකොට හාල් ටික ලිපේ තියෙන මම ලිපේ තියෙන ධාතු හතර ක්‍රියාවක් යනවනේ මගේ අත හාල් ඒ ඔක්කොම අයිති ධාතු හතරටනේ ධාතු හතර ක්‍රියා වෙනවා දැන් ඔන්න එතකොට ඒක අස්සෙම තියෙනවා මොකද්ද මම හාල් ගරනවා කියන වචනය නැත්නම් හාල් ලිපේ තියෙනවා එතන ඇති වෙන්නේ මොකද්ද නාම ක්‍රියාව ඒ වෙලාවට නිහාල් ආවේ හිතට ඒ වෙලාවට මේක මේ හොදන ගතියක් ආවේ එතන මම හාල් හාල් ගරනවා නැත්නම් හාල් හොදනවා හාල් ලිපේ තියෙනවා ඒක නාම ක්‍රියාව ඒ නාම ධර්මයට අනුව ධාතු හතර ක්‍රියා වෙනවා එතනත් පේනවා මොකද්ද නාම රූප ක්‍රියාව හා දැන් එතකොට කය අතෑරලා හිතට බහිනවා විතරක් නෙමෙයි මේ. කය අතෑරලා හිතට බහිනවා කියන එක වෙන්න පුළුවන් නම් අනාගාමිසිත සහ ඉතින් කය ගැන අවධානයම නැහැ. සිතේ ක්‍රියාවටම ශූන්‍යත්වය දකිමින් භාවනාව කියන වචනේ ගැඹිරත්වය එතකොට. දැන් අපි දෛනිකව ක්‍රියා කරනකොට සිද්ධ වෙන්නේ මොකද්ද? කයයි සිතයි දෙකේම තියෙනා වූ කරදෙතු. ඒ සිතවිලි වලට අනුව ධාතු අතර හැදෙනවා. ඒක බරු නෙමෙයිනේ. බලන්නකෝ නිතරම ඉඳගෙන ඉඳලා නැගිටිනකොටත් ඒ චේතනාවට අනුව ධාතු හතර හැදෙනවා ධාතු හතර කියන එකත් තව ටිකක් එහාට සියුම්ම විස්තර ගන්න ඕන පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු තව ඔකට එකතු වෙනවා වර්ණ ගන්ධ රස ඕජා සුද්ධාෂ්ටක රූප ඒත් තවත් එහාට ඒක සියුම් වැළුවොත් එම තෙත සිසිල වියලිය උනුසුම කියන ಗುಣ නිසායි ධාතු හැදෙන්නේ තෙත සිසිල වියලිය උනුසුම කියන ಗುಣ නිසා ධාතු හැදෙනවා ධාතු දුරුවීමේ ධාතු ලෙහිමෙන් ආය අර අර ಗುಣ හතර හැදෙනවා ඒ තරම් සියුම් ධර්මතාවයක් මේ ද්‍රව්‍යමය නොවන රූප කියන එකේ මුල රූප කියන එක ඇත හෝ නැත නෙමේ රුප්පනාර්ථය සහ විනාශී අර්ථයට රූප කියන්නේ රුප්පන සහ විනාශී අර්ථයට එතකොට එවැනි සිද්ධියක් තමයි ওই ධාතු හතර කියන පැත්ත නමුත් එයාව කන්ට්‍රෝල් වෙන්නේ එයාව ක්‍රියා කරවන්නේ අරයට අනුව කාර්දාර නාම මාත්‍රිකව එන අදහසට අනුව අදහස කියන වචනේ මම පාවිච්චි කරන්නම් නාම මාත්‍රික වෙන්නා වූ ජවනිකාව කියන්නේ නාම මාත්‍රික ජවනිකාවට අනුව තමයි ධාතු හතර ක්‍රියා වෙන්නේ ධාතු හතර ක්‍රියා වෙන පැත්තට කාය අනුපස්සනාව කියන්නේ අර නාම මාත්‍රික අතරේ චිත්ත අනුපස්සනාව කියන්නේ ඒක විදින එකට වේදනා අනුපස්සනාව කියන්නේ නාම මාත්‍රික එන එක අපි සතුට වශයෙන් හරි දුක් වශයෙන් හරි විදිනවනේ ඒ විදින එකට වේදනා අනුපස්සනාව කියන්නේ කාය අනුපස්සනාව වේදනා අනුපස්සනාව චිත්ත අනුපස්සනාව එකකින් එකක් වෙන් කරන්න බෑ එකකින් එකක් වෙන් කරන්න බෑ අන්න එහෙමයි ගොරෝසු පැත්තක් හිතෙන් කැඩිලා
මනෝමය ධර්මතාවයට අපිව හෙමී හිට සේන්දු වෙන්න. ඊට පස්සේ ක්‍රමයෙන් 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 එහාට ධාතු හතරේ කතන්දරේ අවලංගු වෙනවා සිතේ. ධාතු හතරේ කතන්දරේ අවලංගු වෙනවා මේක හුතු මනෝමය මානසික සම්ප්‍රේෂණයක් කියන පැත්තට එක ගෙවෙනවා. ආන් එතකොට අර ඔබතුමිය කියපු ආකාරයට සිතේ සිද්ධියක් නෙමෙයි කියන්නේ බලන්නේ කියන දැනට එකග වෙනවා. දෙරණ ඇති නේද මං කියපු ටික? ඔව්. එතකොට මනෝමූලික ඔව් ඔව් කියන්නේ. ස්වාමීන් වහන්සේ මේ මට ගිය වතාවේ ටිකක් බාධා වුණා මට ඒ නිසා එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. අර දැන් අපි ඇහෙන් රූපයක් දකිනවා කියලාකොට ඇස රූපය සහ චක්කු විඥානය මගින් අපි එහෙම නේ අපිට රූපය දකින්නේ තෙන්දී අර ක්‍රියාත්මක වෙන්න වන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන තැනට යනවනේ රූපය දකින්න. එතන අර සංඥා සංඛාර කියන ටික මට පැහැදිලි නෑ. ඒ දෙකේ මොකද්ද තියෙන වෙනස? වචන දෙකෙන් කවුරු හරි රූප පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. හරි කවුරු හරි පැහැදිලි කරන්න රූප පිළිබඳව. දැනුත් මම පැහැදිලි කරා. ඒක බලන්න තවන්න වැටෙන ආකාරයට රූප පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. මානසික කතාව ගැන නේ මං අහන්නේ රූප පිළිබඳව. ගුණවත්වාම වෙනස් වෙන ධාතු පර්ණගන්තර සෝජා ධාතු ගුණවත්වාම වෙනස් වෙන දෙයක්. කුබුළු හැදිවි හැදි හැදි හත් දවස් තුනක් වෙනස් වෙන කියන්නේ ගුණවත්වාම වෙනස් වෙන දෙයක් රූපයක් කියන රූපණේ වෙනස් වෙන. පතවි ආපෝදෝ තව ටිකක් පැහැදිලි කරන්න. හොඳයි ඔය පැහැදිලි කිරීම දරක නැහැ. තව 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 අපිට එළියට වැටෙන්න පැහැදිලි කරන්න ඕනේ. රූප 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 රූපන රූප කියන වචනේ බුදුහාමුදුරුව කොතනින්ද පටන් ගත්තේ කියලා අම්මන්ට ඉස්සරහට එන වර්ණ සටහනක් හරි වර්ණ ගැටෙන ඒ හරිය තව හුඟක් මෙහා මං අහන්නේ රූප පිළිබඳව පටන් ගැනීම පටන් ගන්න කවුද රූපේ මොකද උපමා කළේ පෙන පිටේ නේද අහ එතනින් එන්න හිස් බවක් බෝල් බවක් හරයක් නැති වගේ දෙයක් ඒක පෙන බබුලක් කියන්නේ ඒකට ඇති වෙන නැති වෙන ස්වභාවයක් තියෙනවා. හරි දැන් මෙහෙම ගන්නකෝ දැන් රූපේ පෙන පිටා ඒක හරි. එතකොට පෙන බබුලු හටගෙන නැසෙනවා නේද? ආ මේ ශරීරයේ පෙන පිටා ශරීරය කියන්නේ රූප පෙන පිටා. මේ පෙන පිටා හටගෙන නැසෙන්නේ කොහොමද? ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවත් එක්ක ආශ්වාස ක්‍රියාවේදී මොකද වෙන්නේ? පෙන කැතිය හට ගන්නවා, බිඳෙන එක ප්‍රශ්වාස වෙනවා. එහෙම ගන්නකෝ නේද? එතකොට දැන් මේ පෙන බුළු බිඳෙන හැටි බිඳෙන්නේ කොතෙන්ද? මේ පෙන බුළු බිඳිලා හට ගන්න හැටි කියන්න. මේ පෙන බුළු බිඳෙනවනේ ඈ, අලුත් පෙර කැතිය හැට අලුතෙන් හට ගන්න හැටි ආශ්වාස වාතය ඇවිල්ලා ආරම්භක ධාතු හදනවා. ඊට පස්සේ අර මෙවන් නැසෙනකොට මේ සිත්තද වායෝ හරි ක්‍රියාවලිය එතන වෙලා ශක්තිය ඇති වෙනකොට එතන නැසෙන ගතිය තමයි වෙන බුපුළු නැති වෙනවා. ආශ්වාස වාතය වැය වෙනවා ලේ ධාතුවේ කොටසත් එක්ක. වෙන බුපුළු වලම කොටසක් නේ ලේ ධාතුව. පෙන කැතියේ කොනසක් තමයි ලේ ධාතුව නේද? ආ මේ ලේ ධාතුවත් එක්ක ආශ්වාස වාතය නැසෙනවා. දැන් හට ගන්නෙ මොනවද? චේතනාව වලට අනුව රූප හට ගන්න. චේතනාව වලට අනුව. දැන් චේතනාව වලට අනුව රූප හට ගන්න. ආ මේ රූප වලට මේ රූප තමයි අලුතෙන් හට ගන්න රූප නිතරම. අලුතෙන් හට ගන්න රූප. ඒ රූපයක් ඇති වෙන චේතනා දිහා බලන්නකෝ. අන් ඒ චේතනා කියන තැන තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ මොකද්ද? වේදනා සංඥා සංකාර විඥාන. ඒ රූපයක හට ගන්නා වූ මොනවද? චේතනා. මොනවද? වේදනා සංඥා සංකාර විඥාන. එතකොට දැන් ගන්නද වේදනා සංඥා සංකාර විඥාන
ඇති වෙන්නේ මොකක් අරබයාද? අර රූප අරබයා. ආ රූප රූප අරබයා වේදනා සංඥා සංකාර විඥාන ඇති. මොකද්ද රූපේ අරබයා ඇති වෙන්නේ දැන් උන රූපේට රූපේ ගන්නෙ කොහොමද? රූපේ හැදෙන්නේ කොහොමද? රූපේ කියන වචනෙට අර්ථ මෙහෙම ගන්න. සතර මහා භූතයන්වත් රූප කියනවා. සතර මහා භූතයන් නිසා හටගත්තා වූ කොටස් වලටත් රූප කියනවා. අතීතේ වටත් රූප කියන, අනාගතෙත් කියන, මත්තටත් කියන රූප. අතීත වර්තමාන ඊට සියුම් රූප තියෙනවා. ගොරෝසු රූප තියෙනවා, හීන රූප තියෙනවා, ප්‍රනීත රූප තියෙනවා. මේ ඔක්කොම රූප සතර මහා භූතයන්ගෙන් හටගත්තා වූ. සතර මහා භූතයෙන් හටගත්තා වූ රූප. එතකොට මේ රූප මොකද්ද වෙන්නේ? අර ඒ රූප කියන අර්ථය කියවනේ රූපනාර්ථය සහ විනාශී අර්ථය කියලා. ආංගේදී කොහොමද කියලා දෙන්නේ? රූපනාර්ථයයි විනාශී අර්ථයයි කියලා දෙන්නේ කොතනද? හදේ ගාව ස්වාමී. මනින්ද්‍රිය හදේ ගාව. හරි හදේ ගාව වෙනවා කියමුකෝ. හදේ ගාව තමයි වෙන්නේ. ආශ්වාස වාතේ වැය වෙනකොට. හරි ඒවා ඒ ඔක්කොම එක තමයි වෙන්නේ. රූපවල අර්ථය කියන්නේ. රූපනාර්ථය විනාශී අර්ථය විනාශී හා රුප්පන අර්ථය එලිදරව් කරන්න හදවත ළඟේ තමයි විනාශී අර්ථය රුප්පන අර්ථය රූපවල සමුදය වය ස්වභාවය හරි හරි වචන හරි කාරණේ හරි මට ඕන දර්ශනය රූපණේ කියන්නේ නිතරම වෙනස් වෙනවා වෙනස් වෙවි වෙනස් වෙවි යෑම විනාශීය කියන්නේ නැසෙනවා ඒකත් හරි මට ඕනකම තියෙන්නේ දැන් ඔය කියන වචන එකක්වත් අහක දාන්න හරි ඒකේ දර්ශනේ රූපණ විනාශී අර්ථේ දර්ශනේ පින්නම් සලායතනෝස්සේ හට ගැනීමක් සිදු වෙලා නැති වීමක් සිදු වෙනවා එක කියන්න පුතේ හට ගා ඒ හට ගැනීම නැසීම කොහොමද පෙන්වන්නේ හට ගැනීම නැසීමට අතවල මේ රූප රූප සම්බන්ධ විස්තරේ විමසන්න බාහිර අභ්‍යන්තර ආයතන වල ගැටීමක් ලාම රූප ක්‍රියාවලියක් වගේ මම කියන්න හදන්නේ තේරෙන්නේ නැතුව වෙයි මට වෙන්නේ ආයතනත් එක්ක වස්තුව ගැටුණාම සංපස්සයත් එක්ක එතන විඥානයේ හට ගැනීමක් සිදු වෙලා පස්සේ විඥානේ ඒ වෙලාවෙම නැතිවීමක් සිදු වෙනවා ඒකත් එක්ක රූපයක් සලායතනයක් සම්බන්ධ වෙන තැනකදී හටගන්නුමයි නැතිවීමයි දැන් ඕකට මික්චර් කරුවානේ රූපයි සලායතනයි ඔක්කොම જાති දැන් මික්චර් නොකර කෙලින්ම රූප ගැන විතරක් කතා කරන්න ඕක අර 31 කලේම අපි කාලයක් දැක්ක පුරුදු කරපු දේවල් නිෂ්පන්න රූප සිසිල රස්නේ ඒ හතර ඒවායින් ඇතිවීම නැතිවීම වෙනවා සීතලයි රස්නේ ඒ ටික එකතු වීම ඒක එලිදරව් කියන්නේ එලිදරව් යමක් කියන්නේ ධාතු අතර හැදෙන හැටි ඉතින් පැහැදිලි කරන්න මෙන්න මේ මේවා නිසා මේ මේවා මේ මේවා නිසා මේ මේවා මේ මේවා නිසා මේ මේවා ආන් එහෙම කියන්න හරි දැන් ආපේ හරි දැන් කියන්න මේ මේවා නිසා මේවා නිසා මේවා හැදෙන්නේ කියලා වියලි උණුසුම කියන එක වියලියයි උණුසුමයි නිසා අනේ කියන්න වියලි උණුස තේජෝ ධාතුව හැදෙනවා. එතකොට සිසිලයි තෙතයි හිඳ ආපෝ ධාතුව හැදෙනවා. ඒ ආරම්භක පටවි ධාතුව ආශ්වාස වාතයේ වැයවීමේ. ආය වෙන වචන දානවා. දැන් අරට කියන්නකෝ. වියලි උණුසුමයි ඇති වෙලා ඒකෙන් තේජෝ ධාතුව ඇති වෙනවා. ඔව්. ඊට පස්සේ එතනින් සිසිලු තෙතු ඇති වෙලා ආපෝ ධාතුවයි ඊට පස්සේ වියලි සිසිල් ධාතුවේ හිඳ පටවි ධාතුව ඇති වෙලා උණුසුමයි තෙතයි හිඳ වායෝ ධාතුව ඇති වෙනවා. ආ ඔය ටික යම ඇති ඇති
එතකොට තෙතසිල වියරණ නිසා පතවි ආපෝ තේජෝ ආය කියන හතර. ඔන්න ඔතන ඇතිවීම සහ නැතිවීමනේ තියෙන ඔතන විනාශයයි හටගෙන දැන් අර පතවි ආපෝ තේජෝ ආය ධාතු අතර විනාශ වෙනවා. එතකොට ඇති වෙන මොකද තෙතසිල වියරණ උසුම. එතකොට තෙතසිල වියරණ උසුම හැප්පිලා මොකද වෙන්නේ පතවි ආපෝ තේජෝ ඇති වෙනවා හට ගැනීම. හට ගැනීම පෙන්න විනාශය පෙන්නවා. ඔච්චරයි උකට කතා කරන්න තියෙන්නේ මගේ අම්මේ පය ගණන් ගියානේ. අවශ්‍ය නැති එකට ආ රූප සම්බන්ධව කතන්දරේ ඔතනින් ඉවරයි. ඊළඟට එන්න දැන් අර වේදනා සංඥා සංකාර විඤ්ඤාණ නාම ධර්මතාවය. ඈ පෙර භාවිතා වෙලා තැහැරිච්ච මානසිකාර්ය. ඈ එතකොට ඔන්න භවංග සිතෙන් ඒකට දෙන උපකාරය. මොකද්ද? අර වේදනාවට දෙනවද වේදනා වේදනත්තාය සංකතං අபிසංකරෝති. සංඥා සංඥත්තාය සංකතං අபிසංකරෝති. සංකාර සංකාරත්තාය සංකතං අபிසංකරෝති. විඤ්ඤාණ විඤ්ඤාණත්තාය සංකතං අபிසංකරෝති. මොකද්ද? වේදනාව වින්දනයක් කරලා දෙන්නේ කවුද? වේදනා චෛසිකය වින්දනයටම බර කරලා දෙන්නේ කවුද? වේදනා චෛතසිකය වේදනා චෛසිකණයන් අර හදවත ළඟ ඇති වෙන වේදනා චෛසිකය මොනවා හරි දෙයක් සම්බන්ධව වින්දනයක් ඇති වෙනවා කියන්නකො. තේ කෝපයක් පිළිබඳව වින්දනයක් ඇති වෙනවා තේ බොණ්ඩ. තේ කෝප පිළිබඳව සංඥාවකුත් ඇති වෙනවනේ. තේ කෝප පිළිබඳව සකස් වීමකුත් වෙනවනේ සිතේ. සංකරණය ලෝභ දේශමෝ තේ කෝපේ දන ගන්නවා ප්‍රමාණය කියන්නේ. එතකොට වින්දනය වේදනාව මොකද්ද? විඥානෙන්ද වේදන වේදනාව අபிසංකරෝති කරන්නේ කවුද? වේදනත්තාය අபிසංකරෝති සංකතං අபிසංකරෝති. ඒක වේදනාව අபிසංකරණය කරනවා ගැඹුරෙම සංස්කරණය කරලා වින්දනය වැඩි කරනවා පොඩි වින්දනය ඩබල් කරනවා. අන්න ඒකයි කියන්නේ චූටි වින්දනය. ඒක වැඩි කරලා ගන්නවා. චූටි සංඥාව. ඒක වැඩි කරලා ගන්නවා. කවුද වැඩි කරලා දෙන්නේ? විඥාන. විඥාන. වැඩි කරලා දෙන පැත්ත මං අහන්නේ. ආ. අபிසංකරෝ. පරණ ආශ්‍රිත. ආ. ආ මෙතනින් දෙන්න මිනිස්සු. මිනිස්සු ධර්ම මිනිස්සු ධර්ම. මිනිස්සු ධර්ම. මිනිස්යෙන් තමයි වේදනාව වැඩි කරලා දෙන්නේ. රාග මිනිස්යෙන් තමයි වේදනාව වැඩි කරලා දෙන්නේ. එතකොට පටික අනුශයෙන් තමයි එතන තරහ පැත්තක් තිරණ එක නැගිටලා දෙන්නේ. නේද? රාග අනුශයෙන් තමයි සංඥාවත් වැඩි කරලා දෙන්නේ. ආ සංඥාය සංඤත්තාය සංකතං අபிසංකරෝති. ඊගාවට සංස්කරණය කිරීමත් වැඩි කරලා දෙනවා. රාග අනුශයෙන්, පටික අනුශයෙන්, ditthi අනුශයෙන් ඒ වේදනාව, ඒ සංඥාව, ඒ ලෝභමය සංස්කරණය වීම වැඩි කරලා දෙන්නේ. කවුද? අනුශය ධර්ම. අනුශය ධර්ම වලින් තමයි වැඩි කරලා දෙන්නේ. ඈ නැත්තම් අනුශය ධර්ම දුරු වෙච්ච උත්තරයට තියෙනවනේ වේදනා තියෙනවා. සංඥාත් තියෙනවා. සංකාරත් තියෙනවා. දැනගැනීමක් තියෙනවා. ඒ උනාට උන්වහන්සේට වෙහසක් නැහැනේ. රහතන් වහන්සේනි. උන්වහන්සේට රූපත්තායක් තියෙනවා. රූපේ රූපයක් රූපයක් ඇහැට ඇහැට වරසටහන ඇපිලා රූපේ පිටිබඳව දැනගැනීමකුත් තියෙනවා. ආන් අර ඉන්නේ අම්මා කියලා. අර අම්මා ඇවිල්ලා කියලා පේනවා. ඒ පිටිබඳව සතුටකුත් නැහැ යාට. තරහකුත් නැහැ. ඈ අර අනුශය සංග්‍රහයක් නැහනේ. ඒ නිසා ඒ පිළිබඳව අධික ලෝභ දේශ මොහ කතේකුත් නැහැ. හැබැයි දැනගැනීමකුත් තියෙනවා. විඳීමකුත් තියෙනවා, හැඳිනීමකුත් තියෙනවා, දැනගැනීමකුත් තියෙනවා. ඒවා හුදෙක් ඒ හරියෙම ඉවරයි. ඈ අරයමියා කියන එකක් නැහැ. මානසික ක්‍රියාවලියක් සිද්ධ වෙලා ඉවරයි. ඒක තමයි රහතන් වහන්සේගේ වාසය. අපිට උතනින් දැන් අර වේදනත් ආය සංඥාත් ආය සංකාරත් ආය සංකතං අபிසංකරෝති කරලා දෙනවනේ. ඒ කොහෙන්ද? අනුශය ධර්ම. ආ අනුශය ධර්ම වලින්. ඒතර ඔබගේ මගේ සිතේ නලියන ගතිය ඉන්නේ එහෙ. ඈත ඇතුලේ. මේ උඩ නෙමෙයි. නිද්‍රෝපගතව නලියවඬ ලෑස්තිලා ඉන්නවා. අරටුවක් දෙන්න ලෑස්තිලා ඉන්නවා. බොහොම හරි කියලා දෙන්න ලෑස්තිලා දෙනවා. ඕන තරම් ආහාර සපයලා දෙන්න ආහාර ගබඩාවක් තියෙනවා. කිසිම අඩුපාඩුවක් නැතුව. මේ හැඩයට හිටියත් හතර කකුල් හතර හැඩයට හිටියත් මොන හැඩයකට හිටියත් මේ මොනවද කැම දෙන්නලා ඇත්තිලා ඉන්නවා. කවුද? නිද්‍රෝපගත ක්ලේශයන්. අනුශය ධර්ම. ඒ හරියෙන් තමයි ඒකට තමයි අபிසංස්කරණය වෙනවා කියන්නේ. ගැඹුරෙන් සංස්කරණය වෙන්නේ එහෙන්. අபிසංකරවතු සංකතං මේ හටගත්ත. මොකද මේ වෙලාවට හටගත්තා වූ වේදනාවට. ඒ වෙලාවට හටගත්තා වූ සංඥාව සංකාර විඥාණයට. ඒ ශරීරයට හටගත්තා වූ වේදනා සංඥා සංකාර විඥාන. ඒ ශරීරයට වැටුණා වූ රූප ඡායා වරබයානේ ඔය විඳින්න හඳුනන දැනගන්නේ පංචස්කන්ධේ ඇටගන්නේ
ඔන්න ඔයාට මේ මොනවාද මේ සංග්‍රහ කරන්න ලෑස්ති වෙලා ඉන්නවනේ අනුශය ධර්මවලුයි අන්නේ අනුශය සංග්‍රහ කරන්න ලෑස්ති වෙලා ඉන්න එකට කියනවා මොකද්ද වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ක්‍රියා ක්‍රියාවලිය එතකොට රූප කියන එකේදී අර සතර මහා භූතයෙන්ගේ රූපවිල ඇවිල්ලා ඊගාට නාමමය කියන රූප தත්ත්වයට එන කල්ම ඒකේ සියුම් බව ද රූප කියන අවස්ථාවේදී විනාශී හා රූපණාර්ථියත් එක්කලාම එයි පවත්තා වූ සියුම් ඡායාව අරබයා තමයි විඳින්නේ අඳුරන්නේ දැනගන්නේ මේ 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 ලෝභ මොහ කරන්නේ එනවාද එතකොට රූප අර්ථයේ කොතෙන් එකල් එනවද සතර මහා භූතයෙන්වත් රූප කියනවා ඒ වගේම හීන ප්‍රණීතිය වලත් රූප කියනවා එහෙම ඇවිල්ලා රූප ඡායාවක් අපිට හට ගන්න ඕලා දෙනවා ප්‍රසාදයට මේක හැප්පෙනකොට අර වර්ෂසටහන් ප්‍රසාදයට හැප්පෙනකොට ඡායාවක් ඇති කරලා දෙනවා ඒ ඡායාවට කියන්නේ රූපාර්ථය තේරුණාද ඒක ඒ වුණාට වැටෙන්නේ ඒ වෙනකොට නාම ධර්මයට ඒ ඡායාව කියන අර්ථය වැටෙන්නේ නාම ධර්ම වලට එතකොට ඒ නාම ධර්ම වල පවතිනා වූ රූප ඡායාව අරබය තමයි විඳින්නේ හඳුනන්නේ ලෝභ මෝහ සංස්කරණය කරන්න දැනගන්නේ අර සතර නාම ස්කන්ධ ක්‍රියාවෙන්නේ එතකොට අර ඒ ඡායාමය ස්වභාවය ගන්න තැන තමයි අර අපි කිව්වේ කෙත සිසිල වියලිය උනුසුම පට වියාපෝ තේජෝ වායෝ ධාතු හතර කියන සිද්ධියෙන් තමයි මේ ඡායාව ආරම්භෙන්නේ. ඒකේ ගුණ ස්වરૂප தත්ත්වය තමයි සතර මහා භූත. මේ මිනිකරතර මිනිකුරට ගිහින් දාන්නේ. පැහැදිලි වුණාද? ඔය සියල්ලටම රූපාර්ථය කතා කරන්න යතෙන් එන කාල. අර වේදනා සංඥා සංකාර විඥාන කියන දරට එන කාලම රූපාර්ථයෙන් කතා කරන්නේ. ආ? පැහැදිලි සරණස්. ඔව්. සමහර දේවල් තියෙනවානේ අපිට දැකපුවම ඒක අදාළ නැහැ අදාළන තියව පිළිබඳව ඔබට තියෙන ප්‍රශ්නයක්. ඔය හරි වටේ පිටේ ගමක ගෙදරක ටවුමක මොකක් හරි එකක් සිද්ධියක් වෙනවා. ඒක අදාළ නැහැ. ඉතින් ඉවරයි කතන්දරි. ඉතින් තමන්ගේ ගෙදරෙකුත් අදාළ නැහැ කියන මේ ලේසිද බලන්න. කෑම කනකොට බත් වලට ලුණු නැහැ. කියන්නේ වෑංජනේට. ඒක අදාළ නැහැ කියලා ඔබට හදන්න පුළුවන් නම්. සනීප හරි එන්නේ එතකොට තමයි. ඒක අදාළ නැහැ. දැන් ඒක අදාළයි. ලුණු නැතුවම. ඒව හරියනවා. ඉතින් හෙටෙන්නේ ගැටෙන්නේ දැන් ඒකත් ඔබට අදාළ නැහැ කියන තැනට ශක්තිමත් වෙන්න තමයි මේ පාර. පාර එන්න ඕනේ එතෙන්ද? එච්චර දේවලුත් අදාළ නැහැ. ඒකොට කොච්චර දුරට එයා ශාන්තිවාදී වෙනවද? කොච්චර දුරට එයා නිවිච්ච කෙනෙක් වෙනවද? ඇයි හුඟෝ දේවල් අදාළ නැහැ. අදාළ නැහැ කියලා කම්මැලිකමට පැත්තරලා ඉන්නවත් නෙමෙයි. ඒක නිසා ඝෂ්ඨණ වෙන්න යන්නේ නැහැ. ලුණු නැතිකමට ඝෂ්ඨණ වෙන්න යන්නේ නැහැ. වතුර සීතල වලට ඝෂ්ඨණ වෙන්න යන්නේ නැහැ. බත් කනකොට කැමර ගලක් කැපුනහම ඝට්ටණය වෙන්නේ නැන්නේ ගලක් කැපුණත් මොකද වෙන්නේ හිමිටම ඒක එච්චර අදාළ නැහැ ධාරි සනීපයිනේ එහෙම ඉන්න පුළුවන් ඒක තමයි මේකේ පාර අන්න එන්නේ පුජ්‍යලයා මහා සමාජයක් මැද පුදුම මේ 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 කවුද වෙන්නේ හුදකලා කෙනෙක් වෙනවන්නේ මහා සමාජයක් මැද ඈ බොහෝ සමාජ බොහෝ දුආදරුවන් ඈ ප්‍රේක්ෂකයන් එතකොට නොඑක මැද ඒ තුද කලාවනේ මොකද අදාළ නැහැ අනේක ඊට වැඩි ගන්න කාරණයක් නැහැ ඒකේ බරට හිතන්න කාරණයක් නැහැ කිය තමන්ටම සිහිය නග ගන්නවා නම් ගොඩාක් දේවල් අදාළ නැහැ එහෙම නේද එහෙමයි සර්ණහන්ස ඒක වෙන්නයි මේ ශක්තිය සංවර්ධනය වෙන්න ඕනේ මේ ධර්ම ශක්තිය සංවර්ධනය වෙන්න ඕනේ ඒකට මේ ගවේෂණය කරන්නේ එහෙම නෙවෙයි මේ ගවේෂණය කරන්නේ අතිපන්නිතමකමකට අරාමිය කරනවානේ ගවේෂණ මේවැක් කරේ නෙමෙයි ආන් අර කියනවා ළඟ සමීප තම නිහතමානිකමට එන්න ළඟ තමන්ගේ කරන්නේ කියන කටයුතු හැම එකකදීම තියා වැරදෙනවා නම් ඒක එච්චර කියලා ගන්න දරුවෙක් මල්ලෙක් හරි මොනාරි ප්‍රශ්නයක් දානවා නම් ඒක එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි ආන් මේ ශක්තිය ඔබ ළඟ ශක්තිමත් වෙන්න එතකොට මොනම ප්‍රශ්නයක් ආවත් ඉවරයි එහෙමද නිකන් අහසට සිත අහස වෙන්න ඔබගේ සිත ප්‍රබස්වරමයි අහසමයි
අහසම බවට ඔබට ශක්තිමත් වෙන්නයි මේ මේ මේවා මේ පරිශ්‍රණය කරන්න වෙන මොකේකටවත් නෙමෙයි මේකට ආර්ය පරිශ්‍රණය කියන්නේ ඈ විභාගය ලියන්නවා පාස් වෙන්නවත් මොකක් මේකට නෙමෙයිනේ මොකේදද අහසම දකින්න ඕවනේ ඕකේ ඔය ටැඩි ගන්න ධාරණයක් නැහැ මොනම දෙයක් ආවත් ඔච්චර තේ එහාට හිතන්න ඕනේ නැහැ ඉවරයි ඔක ආංගී ශක්තිය ගන්න ඒ ශක්තිය ගන්න ඔබ ළඟම නිවෙන කෙනෙක් වෙනවා නිවෙන තරමටයි ඔබ පඬිත නිවෙන තරමටයි ඔබ ධර්මයේ දකලා තියෙන්නේ නිවෙන තරමටයි ඔබට ධර්මයේ වෙන්නේ නැත්නම් ඒක වචනවල ධර්මයේ නෙමෙයි වචන අපි පාවිච්චි කරන්නේ ආංගර හරිය අපේ වෙන්න තමන්ගේ වෙන්න එහෙමයි එතකොට හරි වටිනා කෙනෙක් හැබැයි බින්දුවේ කෙනෙක් බින්දුවේ එහෙම කියලා බින්දුවේ කියලා මේ සමාජයේදී ඒ ඒ ශාස්ත්‍රවලදී කටයුතු කරනකොට ඒ ඒ ඒ කොටස එහෙම ශාස්ත්‍රය වෙනවා නමුත් එයා 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 තුලින් එයා දන්නවා ශූන්‍යත්වයයි සත්‍ය කියලා ස්වාමීන් වහන්සේ එතෙන්දි නොඇලි සිටීම කියන එකත් අදාළ වෙනවා නේද එතන අපි අපි එහෙම නොඇලි සිටීමක් නේ එතෙන්දි වෙන්නේ ඇත්තටම නේද ඔව් නොඇලි සිටීම කියන්නේ මොන වචනෙන් හරි පාවිච්චි කරොත් පාවිච්චි කරන්නේ ඔය ඔය දෙයට එතකොට මොකද වෙන්නේ මේ එයාට ලෝක අනික් අයට හුඟු දේවල් වටිනාකම් ඇති. එයාට මොකක් එහෙම වටිනාකම් නැහැ. එහෙම කියලා එයා එක කියලා කියනවා කියනවත් නෙමෙයි. සමාජයත් එක්කලා ගණන් දෙනුවක් තියෙනවා. නේද? ඒකත් එක්කලා ඔට්ටු වෙන්න යන්නේ නැහැ. බලන්න ඔට්ටු කියන්නේ නැත්තන් සනීප. හොඳට බලන්න. ඔට්ටු වෙන්න යන්නේ නැත්තන් සනීප. ඔට්ටු වෙච්ච ගමන් සනීප නැහැ. අර එක නරියෙක් තව නරියෙකුට ගලප් වෙන්නලා කියනවා මේ ගල උඹ උඹේ කියහම. අන්නර යන එතකොට මම මගේ කියන්නම් මොකද මේ ඔට්ටු වෙන්න වැඩක් නේ මේ බිම තියෙන ගලක් වෙන්නලා කියනවා මේ ගල උඹේ කියන්න කියනවා එතකොට අර හරි අහන එතකොට මම මගේ කියන්නම් එතකොට මොකද වෙන්නේ දැන් රණ්ඩු වෙන්න වැඩක් අර ඥාන ඥානවන්තින්ද කිය මේ ගල මගේ කීවා අරයා එතකොට උඹේ නම් තියාගනින් කිව්වා ඔව් ප්‍රශ්නයක් ගා කිවරන බලන්න දැන් අපි ඔට්ටු වෙන්නෙම ඔට්ටු වෙන්නේ මගේ දේවල් එක්ක නෙමෙයි බලන්න. ඈ එහෙම එහෙමයි. ගැටුම් අඩු වෙනව ඇත්තට මේ ඒ අපේ සාමාන්‍ය ජීවිතේ එන්න එන්න ධර්මඥානෙ එන්න එන්න හරි ඒක ඔයාට නේද හා හරි කරගන්න. එයා මැරිලත් නැහැ මම මැරිලත් නැහැ. එයා තුස්ම ගන්නව හෙලනවා මෙයා තුස්ම ගන්නව හෙලනවා නේ. නමුත් අරේ අතහන්නේ මෙයා ඉන්නේ තහන්නේ. ඔයාගේ දාන්න ගන්න. ආගෙ දෙන්න එන්න පෑනේ අපි කොහොම හරි ශක්තිමත් වෙන්න ඕනේ දෙන්නම. වෙන අපිට ගැලෙන්ද මරණසන්න මොහොතේදී හා කියන තැනට ජීය දෙනා එතකොට මේක එහෙම පිටිම ප්‍රායෝගික කතන්දරයක් වෙන මොකවත් නැහැ දහම කියන්නේ මේ මහා ලොකුට වචන කතා කර කර නිකන් උසුරවලා නිකන් බොරු දර්ශනවාදයක් එහෙම නෙමෙයි බොරු දර්ශන කතාවක් නෙමෙයි මේ ළඟ වෙන දේ ගැන ළඟීම විමසා බැලීම එහෙම ඒ බලනකොට බලනකොට ශූන්‍යත්වයමයි එන්නේ ද්‍රව්‍ය නම් එන්නේම නැහැ ගෑවිලා නැතිකමයි මේ මේ සිද්ධිය මෙතනින්ම ඉවර බවමයි කිසිදු සම්බන්ධකමක් නැහැ මේ වර්තමාන හේතුන් ප්‍රත්‍යකටගෙන ඉන්න ධර්මතාවය මේ ටිකම ප්‍රත්‍යක්ෂ කරන්න හොඳ පින්වතුන් මෙච්චරම තමයි අපිට තියෙන්නේ එහෙනම් අද කෙටි වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමෙන් සිද්ධ කරගත්තා වූ අත්පත් කරගත්තා වූ මහානීය කුසල පුණ්‍ය සම්මාර ධර්මයන් ඔබ පින්වතුන් සෑම කෙනෙකුටම සසර ගමනේදී පාප මිත්‍රාදී ආශ්‍රයන්ට නොවැටි බුද්ධ ආදී උතුම් කරණ මිත්‍ර සේවනයෙන් නිරෝගී සප ලැබීමෙන් සෝවාන් ආදී මගපල පිළිවෙතින් ලබන අජරාමර වූ නිර්වාණ සපේට පැමිණීමටම හේතු වේවා වාසනා වේවා ඉසිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තෝ පින් අනුමෝදන් වියෙත්තේය සුපත් වේවා දුක් වේවා නිරෝගී වේවා මෛත්‍රිය වේවා සපේට පැමිණේවා සියල්ලන්ට මාග්‍ර වූ බුද්ධ රත්නය ධම්ම රත්නය සංඝ රත්නය යන ත්‍රිවිධ රත්නය අනන්ත ගුණයන්ගේ පිහිට ආධාර උපකාර ආරක්ෂක සංවිධාන ලැබීමෙන් මේ පින්වන්ත පිරිස සිතූ පැතු යහපත් අදහස් සියල්ලක්ම සමෘද්ධ වේවා තුනුරුවන්නේ පිහිටයි සුවපත් වේවා